අමට පතමෙන් නතවාරයක් නමස්කාරී කඩ සමත සකවාලේ සුුවත්‍රග්චන්තු දේවතා සද්ධම්මං මනිරාජස්ස සුනන්තු සගග මොක්කදං දම්ම සාවනකාලු අයං පදංතා දම්ම සාවන කාලු අයං පදංතා දම්ම සාවනකාලු අයං පදංතා नमो तस् भगवतो अर्हतु सम सम्बुद्धस् नमो तस् भगवतु अर्हतु सम सम्बुद्धस् नमो तस् भगवतो अर्हतु सम सम्बुद्धस् එමස්මිං සති දංහෝතිී මසුපදායි දං උපජ්ජති හිමස්මිං අසති දංනහෝතිී මස්සු නිරෝධදං නිරුජ්ජතිතිී. සධ බු්ධ සම්පන්න පෙන්න්නත්න. හැම කෙනෙක් මසූදානම් වෙලා ඉන්නේ බුදුරජාණන් වහන්සේ දෙශනා කරපු. ර්මයට අනුව අපේ ජීවිත සකස් කරගන්නේ කොහොමද කියලා කරුණුවිීමමසලා මේ ජීවිතය සාර්ථක කරගෙන සසර ජීවිතය සූපත් කරගෙන මමත් තුතුම් නිවනිින් සැනසෙනමාකෙන අධිෂ්ඨානයෙන් තමයි හම කෙනෙක්ම ධර්මස්ත්‍රවනය සඳහා සූදානම් වෙඩා ඉන්නේ. බුදුරජාණන් වහන්සේ අමුතුෙන් ධර්මයක් සකස් කරේ නෑ. හමුතු දෙයක් මොකක්වත් කළේ නැහැ. බදුරජාණන් වහන්සේ සිදුකළේ මේ ස්වභාවධර්මයේ තියෙන සත්‍ය තත්ත්වය ඇත්ත තත්ත්වය අවබෝධ කරගෙන දේශනා කරපු එකයි. එතකොට ලෝකය අවබෝධ කරග්ඩ ලෝකය අවබෝධ කරගණ්ඩ කිය දේශනා කරාඒ ලෝකය අවබෝධ කරග්ඩ කිය දශසනා කරපු වෙලාවෙ සඳහන්කරේ මොකක්ද මේ ලෝකය මොකක්ද මේ ලෝකය කියලාහනකොට මේ බම්බයක් විතර වෙච්ච රීරයයි කියලා දේශනා කරප අවස්ථා තියෙනවා. ඒනම් අපි මේ බම්බයක් විතර වෙච්චා අපිව තේරුම් ග්ඩ ඕන. ධර්මය තේරුම් ගන්නවා කියැන අපිව තේරුම් ගන්න එක තමන්ව තේරුම් ගන්නකොට අනුංව තේරෙනවා. අනුංග තේරෙනකොට ලෝකෙම තේරෙනෝ ඉති අජ්ජත්තංවා බහිද්දාවා අජ්ජත්ව බහිද්ධවා කියැන් හෙමයි. ඒනං අපි කතා කරන්න ඕන කවරු ගැනද ග හැම දේකටම හේතුව ධර්මය දේශනා කරලා තියෙනු. හැම දේකටම හේතුව දේශනා කරලා තියෙනු. හැම දෙයක්ක්ම සිද්ධ වෙන දේවල් නැති කරන විදිහ දේශනා කරලා තියෙනු නැතිකිරීම දේශනා කරලා තියෙනු. නැති කරන ක්‍රමය දේශනා කරලා තියෙනවා. එහෙනම් බෞද්ධයන් වන අපි කිසිීම අසරනකමක්ව තියෙන ඇතිවෙන් දන ද අපිට ඇයි පිට ඇතිවෙන විසඳාගන්ඩ බැරි කයේ ඇතිවන වේදනාවල් නං කොහමරි වේදනානාසක නේද වෛද්‍යවරු හම්බෙලා හැකි පමණින් ඒ විසඳගන්නවා. නමුත් හිතේ ඇති ඇතිවෙන වාරගාන, කයේ ඇතිව ේදන ඇතිවන වාරගාට වැඩිය එකකම සිද්ියයක්කිින්ද හිත තිවන වේදන ඇවන වාර්ගණන වැඩිය. ඇක හිතේ ඇතිව වෙන වේදන නැතිකරගැනීම සඳහා ඒ වරත්. හේතු තියෙනවා. බුදුරජාන් වහන්සේ හැම දේකටම හේතුව දේශනා කරලා තියන. මෙන්න මේ වේදනවල් මෙන්න මේ පශ්චත්තාපයන් මෙන්න මේ දේවල් ඇතිවෙන මෙ මේක හිද එතකොට ඒ නැති කරගන්න මෙහෙමයි කියල දෙශනා කළ තියෙද්ද අපි බොහෝවිට හේතුව හොයෙන පාටක් පේඩ නෑ හේතු හොයෙන පාටක් පේන්ඩ නෑ එක ැති කිරීම හොයෙන පාටක් පේන්ඩත් නෑ ඒකට වෙනත් ආකාරයක වැඩපිළිගලකට යන ගතිය පේෙන්ඩ තියෙනවා. කොහම නමු අපි අහලතියන හැටියට බුදුරජාණ වහන්සේ දේශනා කරපු ධර්මය කියලා කියන්නේ දුක් නැති කරන ධර්මයක්ද නැ්ද. ඒක දුක් නැති කරන ධර්මය. එහෙමනම් අපිට ඇති දුක්පීඩා නැතිවන්න්ඩෝනෑ ඒ ධර්මය තුළින් අපි කටයුතු කරනකොට චිත්තපීඩා නැතිවෙෙන්්ඩෝනෑ. ඉතින් අන්න ඒක සිද්ධ වෙන ක්‍රමයක් අපිට විද්‍යාමාන වෙන්ඩත් ඕනෑ. ගොහමනමුත් කමක් නැහැ අපි අපේ පැත්තට පොඩක් අවධානයම් කළ දැම් බලමු. අපි එකනෙකා එකනෙකා එකේක විදිහ වෙලා ඉපදිලා.ඒෙන එකකෙනනා ගත්තවතුන් ඒ අයට හම්බෙලා තියෙන සරීර එකක විදිහ. ඒ අයට හම්බෙලා තියන දෙමවපියොත් එකක විදි හම්බලා තින වගෝග සම්පත්කය එකක විදිිය. ඒ ඒ කෙනාගේ ජීවිත සමහරයට හරියට මහන්සි වනත් දියුණන් වඩ බෑ සමරයට යන්තන් වහන්සි වනත් දියුණෙන් පුළා. සමහරයට හරියට අසනීප සම්හරයට එහෙම නෑ මොකදේ පෙර සිද්ධ කරන ලද්දාව කර්මවේගයන්. පෙර සිද්ධ කරන ලද කර්මවේගයන් ඒ අපිට දැන් ඒවා පටිසන්දීම් සිද්ධවෙමින් තියනවා ඒක පිළිගන්නවද ඒ පිළිගන්න වෙනවා අපිට එක අපි දන්නවා එක මූලි සංකල්පය අපිතුර තියෙන. පෙර ඒවා දැන් පටිසන් දෙනවා නං පෙරවා දැන් පටිසන් දෙෙනවා නං දැංකෙරෙන ඒවා අනාගතයේ පටිසන් දෙෙනවද නැද්ද. හ එ දැංකරෙන ඒවා අනාගත පටිසන් දෙෙනවා තකොට මංගහන මෙයග වෙනම් මේ ගත්ත ජීවිතේ. මේ ලබපු ජීවිතේ මේ වෙනකං වැඩියෙන් සිද්ධ වෙලා තියෙන්නේ පින්ද පෞ්ද. වැඩියෙන් කලා තියෙන්නේ පව් කියලා කියන්න වෙන ඔන්න ලෝබදේශ මෝහ කරකයන්නේ ලෝබදේශ මෝහ කියරකයන්නේ අකුසල් අලෝ බද්දේශ මෝහකයන්නේ කුස. ඒ වැඩියම් පහවෙලා තිෙන්නේ කුසල් සිද්ද අකුසල් සිද්ද. අකුසල් සිද. අද හැන්දෑ මලොත්. අද හැන්ද මැරුත් මං වැඩියම් පවුර ගත්ත කෙනෙක් ෙලො කියන්නේ. මං වැඩියෙන් අගුසල් පුරෝගත කෙනෙක් ෙල කියන්නේ. නේ නෑගන් බ මේ දැන්කිවේ වැඩියෙන් කෙරලතියෙන්නේ පව්. නද සතෙක් මරපය එකේ දම් හොරකුමක් කරන්. වර්ද ඇසුවම් බුරු කිව්වනං කේලං කිවනං පරසු වචන කිවනං හිස් වචන දෙ ඩෙවනං නේද එහෙම අවස්ථාවකම පවසිද්ධ වෙලා වැඩි එතකොට අද හැන්දෑයාම මලොතුන් වැඩි අවධානමක් තියෙනවද නැද්ද නර්ග තැනකුපතිදන්ට එහම ප්‍රශ්යක් තිය එම ප්‍රශ්නයක් තියෙනවා හොඳයි පන්සිල් පද පහ ඇැන හැම වෙලාවකොම පවසිද් . ම්බදැ අවද දෙඩන්නේ අදිසියේ ැනොත් හෙමම් ප්‍ර්නයක් අද අය කවදක්කත් පන්සල් පද පාකන්නතු ඉන් කියලා දෙමං කියනමයට හිය අය අදනම් පන්සල් පද පා කරඩ පා කියලා කිය කියනෝද මොකද දෙක කිසිම ජාවයක් නැත්තිේ. නකනෙක් කියන පස්සනය කමාරු කියලා නැන අපි කත කරම අපි ගැන අපි අපි නොන්න චේතනාවක් නැතු චේතනාවක් නැතුව කැඩෙනවා කියන එකක වෙන්න. ඇවිදෙන යනකොට කූඹියෙක් මැරෙනව නම් සතෙක් මැරනවන දන්න නැතු ඇැබ දැනගෙන නම් බැ. හ එතකට දන්නෙම නැබ්ද නෑ අප ඒක පස්ස කතා කරනතියුගහෙමනේ මන්හන්නේ ඔවු නැකමන්න. උපරිම වසයෙන් එකනක් කොහමත්ම උඩට උඩට උඩ පැත්තට මකුල් දල් අඩපු හමට ඉඳන් උඩට එකටි උඩට මෑනවා එමින්සරව. තවත් සතෙක්ගේ ජීවිතයක් හැම සතෙකුටම මොගක්හරි ජීවිතයක් මේ මේ ලෝකෙ ඉඩක් ලබිරතිෙනවා ිට තිදක්ල වෙල තියෙනවා. මං කැමතිනය මගේ ඉඩායිං කරන්න. නේද කිසිම සතෙක් කැමතිනෑ ඒ සත පැපත්තෙක් දැකලා අරණඩිග තිඒේ සතා දුවනුවද නැද. ඒක දුවන්නන්නේ ඒමකද දෙයාට මර්බයි දැනයන නද ඉළඟට පොඩි කරල දැමොත් එෙම දංඟල නො හරියට නේද. එන හැම සතෙක් මි දන්න ඇතිවුණනාට ඉතින්ඒ සතාගෙන් එන හානි අවම කරගණ්ඩ තමන්ඒ අවට පරිසරය පිසිදුව ආර තියගත්තම සත්තුන්ගෙන් හෙම් කරන්නේ නැ. කොහොමනමුත් දැන්මං මෙහෙමත් කියන්න මේ ඇතරම ඇයි අර ජවසම්පන් හැඟීමකින්ක මං කරන්න නෑ කියලා කිවේ නැත්තේ පන්සිල් රකිනවාද හෙනම් හෙටි දන් කියලා හම එක එක පුංචි ප්‍රශ්නයක් තියනව වගේ තේරුණා න වං කිවත් අප මේ වෙනක්්ති දෙහකින් තොරගම් පරස්වාචන කියන එක හොඳද නෑ. සමහරලාවට වෙන කෙනෙකුට පරසු වච්නය බැනලා අපි අපිහදර කරන කෙනුට හිතර දින වචනය බැනලා. තීරණ අරගෙන නැද්ද මං ආයනම් කවදා කොත් බයින්න කියලා. ආය නම් කවාකොත් බනින්නෑ කියලා තීරණනාරගෙන නැද්ද. ඊට පසේ බැන්නම නැද්ද. ඊට පස්සෙත් බැන් අද නැද්ද. එතකට ඔන්නව අවිශවාසය තම අපිටි ගැ තියන්නේ. දැනුත් පන්සිිල් රකිනවා කියලා කිව්වට මොකද වෙන්නේ මේදැන්කොයිලා පන්සිල් රකිනව කියලා කිවේ මං පන්සිල් රැගන්නවා කියලා කිව මහදන බද ද පන්සිරකට පුළදන්ති කල ඒලා වනිද ගැන කල්පාවන පුලන් බද කියල. එතුකටා ඊට ස්සල පානතිපාතා වේරමණී අධින්න අදාානා වේරමණ කියනකොටයි කත්ති බැනැද්ද. ඒවෙලා මොකක් දන්න කර. ඒ ප්‍රශ්නෙත් අපි සාකච්චලට ගමු ඒ වෙලා මොකද්ද කරේ ඒ මොකද්දය කේ ගාත කි්වා හම ඒ පාන්සිල් අපි ඒකට කියන්නේෙ මොකක් කියරද පන්සිල් සමාදා වෙනවා කියලා සමාධම වෙනවා කියන්නේ මොකදදව දැඩි අධිස්්ටානයකින් අදිිෂ්ටානයකින් චේතනාවෙන් අපි මං ආයම මේ වැරද්ද කරන්නේ නෑ කියලා පොරොන්දුවීම. එහෙම උනාද දන්න ඇතිෙන්ද. හොංගාක් දෙනා පන්සිල් සමාධන් වෙන්න පන්සිල් කියනවා. පන්සිල් ඔොහේ කියනවා මේ මොහක්ද කියන්න කියලවක්වත් අදහස නැතුව ආංක හින්දා ඒකෙෙන් ලැබිය යුතු ඒකෙන් ලැබෙන යම්කිසි ප්‍රයෝජන ඇත්තිනෝ දෙක ලැබන්නේ ඒ අපි දැන් සාකච්චාවට ගන්නවා මොකදයකින් තිය ප්‍රෝජණනය කියලා. බෞද්ධ ඇත්තන්ට තියෙනවාමහා අභිමානවත් ධර්මයක් ලබි තින බද් ත්තන්ට මොකද අභිමානය කිසිම දෙයක් දන්නැතුව කරන්න ඕනෙ හැ. ඇයි ඒක හේතු පල දහමක් හින්දාන්න. මේදේවුුණුත් මේ දේනවා මේ දයවුණුත් මේ දේවනව කරලා බදුරජාන් වන්සේතා පැදිිය දේශනාරළ තියෙනවාවනම්. සිල් රකින්ඩ් ඕනත් මොකරද කියර දැනගෙනද නැද්ද. භාවනා කරන්්ඩ ඕනත් මොකරද කියර දැනගෙනද නැද්ද. මේ දැගිතින් වය සහිනයේ වයස හිදි දැන් සිල්රකිින්ඩ ඕන ඒකද මොකද කාරණාව නෑ .ඉට භාාවන කර්ඩ දැන් කට්ියමති භාවනා කරන ැ නේද මේ වැදගත් මිනිස්සුනම් අවරුදු පනහ්‍යතර ෙදදි භාව කරඩ ඕනෑ නද ඒක හිද අපිත් භාවනා කර්ඩ ඕනය කිය එහෙමද නෑ? භාවනාවක් කරලා යුරුනාාමත් සීලයක් කැකල යුරුනාම තමන් ආර්ථනය කරලා නැවත විමසල්ල බලන්ඩ වුනද නැද්ද. මගේ මොකදදමට වනේ දවසින්දවස දවසිින්දවස වර්ධනයක් නැත්තම් මොනයම් හෝදේක. ඉති මොකටද මේ වකරලා නද දැම් පන්සිීල් සමාදගලා කොච්චර කල්දව. යසට ඇසගේ හරි පන්සිල් සමාධල කොච්චර කල්ද කියලානවා. නමුත් මොකහරි වෙන සත්තිත් පන්සි සමාදඟුණට පස්සේ අපන දන්න එ ඔක්කෝම හොයා ගණ්ඩෝනෑ පොඩි තැනේ දං අපි සකස්ෙන්ඩෝනෑ බුදුජාන් වහන්සේ දේශනා කරන්න යම කර්ි කලේ එක යම් කිසි හේතුවක් ඇතු දේශ කරති නම සකහිම නැතු නෙවෙේ. එහනම් අපි මේ වගෙන පොඩ්ඩක් අපේ පැත්තට ගැලපෙන ආකාරයෙන් හැම දෙයක්ම ඕනවෙන්නේ මොකද කියලා කතා කරමු එන මන්දන් පුංචි උදාහරණයක් ගණ්ඩ යන්නේ අපි හිතමු කවදක්වත් මං අය පරිසු වචනය බනින්නේ නෑ කියලා තීරණයක් ගත්තා කාටහරය කාටවත් බන්න නෑ කියලා එක සිල් පපදයක්නේ නේද දැමං කිසිම්ම ගැටලුවක් නැතුව සාන්තව ඉන්න වෙලාවක හිත හොඳින් සතුටෙන් ඉන්න වෙලාවක කාරයල්ලට යනු. දැන්හෙම යනකොටට තරහ තියෙනවද. එ යන වෙලාක තරහ නෑ. තියෙනවන දැනෙන්ට උනද නැද්ද. එන නැත්තටම නෑ නේද මේ වෙලාවෙ තරහතියනවාද? නෑ. රහදන් වහන්සිට තරහතියනවද. එ රහත් වෙලාවදද? ඇද මෙහෙත් තරානෑ? හතන් වහන්සක තරහනය එ රහත් වෙලාවදද මොකදද රහතන් වහන්සේගේ මගේ වෙනස රහන් වහන්සේ හිතේ තරහය දැනුත්මගේ හිත තරහ නෑ මොකක්ද වෙනස මට මට පස්සේ තරහ යනවා මට පස්සේ තරහායනවා කිය ොකක් දැම්වම් මෙහෙම හිටියට මට තරහා යන ගතිය තියනවා තරහා යන ස්වභාවය තියනවා. ස්ොභාවය තියෙනවා කියන්න තියෙනව කියන එකද. යටයට පත්වෙන හරි තියෙනවා. කොහෙද තියෙ කෙ හෙවුත්තවම ප්‍රශ්න තියන. ඉටරෙද්දත් තියෙනවා ඔවු ඒට වියලි රෙදිකෑල්ලත් තියෙනවා. හිතා වියලි රෙදිකෑල්ලක වතුරු නෑ. ඉට රෙද්දෙත් වතුරු නෑ. අපි කියනවා. ඉට රෙද්දේ වතුර උරණ ස්වභාවය නෑ හැබැයි මේ රෙදිකෑල්ලට වතුරටන උරනවා. ස්වභාවය තියෙනවා කියන්නේ තියෙනවා කියනෙකට දැන් වතුර තියනො දෙරරි කියල ස්වභාවය තිය. නැවත හටගන්න ගතිය තියෙනවා න හඩු වහෙකට වර වැටුනොත් සදය එැන ස්භාවය තියනව ලිදන්නනවා. හැබ දැන් සද්දි නෑ.ඒවගේ අපේ සන්තාානවල තරහා යන ස්වභාවය තියෙනවා. ඊරිසියා ඇැතිවන ස්වභාවය තියනවා දැන්න තියෙන හින්ද එකට අදාල පරිසරය හැදිනකොට? අන්න ඒ ස්ොභාවේ තියනකොට නවා අනුසේවසයෙන් තියෙනවා කියලා. හරි අපි තියෙනවා කොහෙවත් තැම්පත් වෙලා තියෙනවා නෙවෙයි හටගන්න ගතිය තියෙනවා හටගන්න ස්වභාවය තියනවා ඒකන මට තියන ටකරම් වහලයක්. ඇක වතුර වැටනු තිවරයි දූවිටිකොට ඇවිස්සෙන ස්වභහාවේ තියනවා. එනං ගුළං ආවත්තමයි ඇවිස්සෙන්නේ. නේද? ආගේ වගේ මේ හිතත් ඇවිස්සන ස්වභාවය තියෙනවා. රාගදේශමහ ඉදිරියේ ඇවිසන කතීරසියාකෝධ වෛර මාන පාරයඩුවත් බෑ. හ ඒ කරදරයක් මේ ඇයි පාරයන්ටුවත් නෑමට මංගේ හැකල නාසේ දිවසරීරයේ අරන්න පාරයටන. දකින දකින හැටියට එක විදින හැනවදන ඇැත්න හිත න කවර ලොක කංකිවත්ය මකදන්නේ අන හරි මාර වෙ නවා ොකද. කර ගල ටෙ ත ටල් ඩිර ලොකමකින්. ඒ මේ හොඳද හටීමට මේ මත් පටන්ගන්නන ලකුන් කිය ැයි දන්න ඇද කියලන පැත්ති මේ පැත් එක කියන ටි පැත්තිේ තවයකක් පටන් ගන්න දැන් දැන් තරගයක් තමයි මෙත තනිකරම න ඒ විදි සකස්වෙනවා පිහිත. එකක් විදිර සකස් වේනවා නේ නි සකස්නකටිට අන් බලට දැවුන්න මං සසලකයන්ගේ කාර්යයාලාලට යනවා දැන්න්නේ තරහ අනුසේ වසේන් තියන්න හූ තරහතියන කෙන න හය භා න ක. යනකොට කෞරහරි නුරුසන වැඩක් කරනවා. නරස වැකන දැන් මකද න්න අනසේවසයෙන් තිබ ඔන්න වන්න ස්ටේජ් හකටේනවා. ඇ තවත් පියවරක් ඉස්සරහටයන.ඒමකක්ද දැම් මට දැනවා. නික පොඩ්ඩ හූරනවා වගේ හිත නද. ඒක දැනනෙ වන්නේ නිකා අක අපි කැමතති කවුර හරනට සරීර නව ි ව පුරුව. අන්නේ වගේ හිතනිකම් හර නවාවගේ අරක දැක්කම මාරුව ගෙනනිකක් මේ හ බලා ඉන්ට බල් නොටික් කියලම් ඒ පැත්මයි බැලෙන්නේ ඒක ම ආසරයක් කරෙ දිගට ඒක ඒකම කරනමන් කැති නැති වඩේම් කරනගුර. ඒක දකින්න දකින වාරයක් වාරයක් ගානේ මගේ අර තරහා කියන සිතුවිල්ල අඩුවේ නෝද වැඩි වෙනවාද ඔන්න වැඩිවෙඩි පටන්ගන්න. නේද අන්න ඒ දැන් හිනම් අනුසේ අවස්ථාවන වෙේ. ඒග අපේ හිතේ අනුසය අවස්ථාව ඉක්මවා ඇන ඇතුර වැටන්ට පටන්රත් තියෙන්නේ. ටකර හට අතතු ැටෙන් පටන්ගරම් වගේ ද මේක පොඩ්ඩ ද එන්න්ට න්ඩට තවත් වැඩිනකොට අපි ොද ව ස සන්ද දත්ව වගේ ඉන්නනට ඉන්න පුොලන්තම ේ මේ විදියට ඉන්නකොට මෙයා ටිකක් වැඩි වගේ ඕනොට වැඩිය ඇ මගෙත්මොකද එන්නතකොට වැරද කරන්න කවද? හැ දැ රිද කාටද අය අපරාධනෙත් කවරුත් වැරදි කරන්නේ රිදෙන්නේ කාටුවත් මඟහනම ඇත්තන්ගේ හැම දම ඔන්න ප්‍රශන හින්ද හරියට ින්ඳවාද නැද වැඩියෙන් රිදෙන්නේ තමන්ගේ වැරදි හින්ද දනුන්ගේ වැරදිීන්ද බලටකඉ අපරාධයන් එක තේරමණ ැති වැඩන්නේ ආතින්ඒ වෙනවා එක කරගන්නවද වෙනවාද. වෙන හෙන ෙන ම තේරු ගන්නුන් න් අපරාත්ම අනුගේ වැරදිී ද විදව අර දැන්න කියන කෙන දැන් ඔන්න රිදිරිදී රිදිරිදීන්නවා එන් එන්ඩඩ මේක වැඩිවෙලා වැඩිවෙලා වැඩිවෙලාග ොද වෙන්නේ අත්දැකීමෙන් කියට පුලන්න වචනයෙන් පිට වෙනවා කෑ ගහනවා ඒ අපතික්මවාග ගහට පයිනවා අනිහරි ද ද තර ද ප්‍රශ් ති රුස් ක සග හිටිය පවත් ිගටය කර වසගෙන හිටියා යසග ටිය යවසගෙන හිට අන්තිමට මගේ වස සීමාව පැන්නාා. නද මගේ යවසීමේ සීමාව පැන් ම බැනග පැන පැනග ැගන ැන ග ද න. න්න හරි අපි අපේ සර ගෙනන කතා කරනවා අප හිතකන කතාරනන්න ර ිතර කර න මගේ වසීමේ සීමාව පැන්න ඊට පස්සමෙම කර මෙහමරා මෙහෙම කරා දැම් මට හිතනවා අපාදේවකි වේ කියලා පස්සේ අහිතනෝදනද රාගේ වෙලාට එකේකව කියල පස්ස හිතනවදන පාදේ කියලා ඇත්තරමට කිමුක් බලන්න එකගදනර හක් කහන්නම තරාගිය වෙලාවට ඇත්තම කියලද බයින්නේ. අපි අපි. කාටර ැන්න වෙලාව පොට කල්පන කන්නඩ තරහගේ වෙලාට ඇත්තමති කියන්නේ නැතැන්ට වැඩි කර කියවෙන්නේ. වැඩි කරල්ද නැති කියවෙන්නේ එක ඇත්තරම හිත තියනක නෙවේ නේද. ඒකන පස්සේ අපාධදි කියල ඇතින්නේ ඒ අපි නේද. අනිත්ත එය බෑ තරහග වෙලාවට අපිට අනත්තය තරා ගිහිල්ල අපිට කියන ඔක්කෝම අපි තන්නන්නේ කොමද. තරාගේ වෙලාට තමයි ඇත කියන්නේ ඇ කිය. ඒ මත තියාගන්න රහගවෙලා තම ඇත්ත කියන්න කිය මතකතියායගන්නද නැදද තරහගේයා ඒවෙලා තමයි ඇත්තකිවේ කියලා මතක තියාගන්න. හරිකෝහම නොමුත්ගමන්න ඒ වෙනම කාරණාව නමුත් දැන් අන්නර සීමාව පැන්නන්න කියල වචනයක් කියවුණා. ේද අපේ හිතක ක්‍රියාත්මක භාවට අන්ඩ යම් හැඟීමත් ප්‍රබල වෙඩ ඕනෑ. ඕන හැගීමත් ප්‍රබල වනුොත් තමයි ක්‍රියාත්මක භාවයට යන්නන්නේ නැත්තං. එක ඉස්සල්ලාම හැඟීමක් විදිට ඇති වෙලා ඒ ක්‍රියාවට යන්නේ නෑඒ හිතේ නොසන්සුම් විදියට තියෙනවා දැන් හොදයට තේරෙනවද ක්‍රියාත්මක භාවට යන්නේ එක ලිමිට්ටකින් හා එක සීමාවකින් එහා එතකොට අනුසේවශයෙන් තියන එක එක සීමාවකින් එහර තමයි මොහරි දැක්කහම මොහරි හපුු හාම තමයි හැතන් තනය මතක් වුණ හම නොන්න අනසේවසයෙන් තිය එක හි නොසන්සු කර ගානට එනවද නැද ඒ ති පුටුට ේලා නොසන්වෙලා තනියම් පුරණ දැකළ තියනොද තනම පරණයමතක් කරගෙන තිීපු පුරනවා තනියම ඉනිහයන දැකල තිවද. දේකම එකයි ඒමකද අන්නර නද මනවාහරිකම් මතකර තනියම මනිහ ඉතින් අර පුටුවකුට වෙලා ඉඳගෙන හෝද ටිඩ පුඩුවන් කෙනනකොද කරන්නේ තර්හා කාරයක් නෑඉස්සරහ න තර හටදාල් මොකක්වත් නෑ මේක තනම නිකාව ප්‍රෝගෑම් වෙලා වගේ. පරණක් මේ ප්‍රෝගෑම් වෙලා මොකද කරන්න තනියම පුරණෝ අපරකාද නතුරු කවුරරි ආවුත්තයම ඉති හරි අම අරයිට පස්සේක කොහමනමුත් කවන්න නෑ වඩ මේ වගේ පියවර තුනක් අවස්ථා තුනක් නේද එකක සීමාවලින් එහාට අපේ හිතේ උපදින හැඟීම්වල අවස්ථා තුනක් තියෙනව කියලා අපිටම තේරෙනවාද නද එකක් තමයි නෑ වගේ ඇතරම නෑ වෙලාවෙ. හරි ටකරංගොල සද්ධි නෑ වගේ නේද ඒ වෙලාවෙ නෑ. ඉටදා එතකොට ඒ ඒ ඒ ඒ ස්ටේජ්ජ එකට කියන අනුසය කියලා. අදාල හැඟීම ඉප දෙනවා ඒකට අදාළ අරමුණු ආපුහාම. එතකොට හිත නොසන්සුන්ගෙනවා. හරි හරිි කම යිබ්‍රෙට්වෙනවාගේ. මේක නොසන්සුම් වෙලා මොකද වෙන්නේ නොසු වෙලා නොසුම් වෙලා නොසුම් වෙලා. ඒ අන්න එතකොට කියනවා ඒ නොසන්සුම් වෙන ගානට වර්ධනය වෙලා තියනකොට අපේ හිතේ තියෙන හැඟීම කෙරෙස් ධර්මය ඒකට කියන පරියුට්ටාන කියලා. හරිද. ඊීලඟට ඒක සීමාව ඉක්මවා යන. ඉවසන්ඩ පුළුවන් සීමාව නැතිවෙලා යනවා. එතකොට කාඩවක්ොත් නවත්තන්න බෑ එය මොකද ඇතුෙන් එ හැඟීම කොච්චර පබලද. කාටත්න්නවත් අන්නඩ බැමකඳදවේ ඒක ක්‍රාත්මක භාවට වචනෙන් හෝ ක්‍රියාවෙන් හෝ ක්‍රියාත්මක භාාවට යනවා ආරිද අපේ ජීවිතය ගැ අපි අනනි පැත් හැෙල්ල බලනොට අපි මේක තේරෙනවාද නැ දෙන පැහැදිට මේ කවුරු ගැන්ත කතා කරන්නේ මගේ ක්‍රියාකාරයත්වය නේද මේ කොච්චර මේ හැඟීම කියනක ප්‍රකටත කියල බලන්ඩ හැඳේ නිදාගෙන ඉන්නවා එලාම එක වදිනලාවේ දැනට ගඩ ැරු ඉන්නේ නැගිටින්ටම ලා එක තිබේ නැගටිගඩ බෑයි. මේ සරීරය ඔසවන්නට අවශ්‍ය කරන බලය මදි අපි නැගි ින්ටන කියලා හැගීම තියනවා හැබයි කම්මල් හැගීම මිටොඩ ඇන්ද ලයි න්ටනකින් හැගිීම වැඩි ඒකද හරික න්න අන්භාග එතකොට අන්න හැගීමම අ හැගීමට වැඩිය ප්‍රබල ව හම් පරක්වෙලා තියෙන්නේ දැන් පරක්කුණා කියර නේදන්න ප්‍රබලගෙනකොට මේ ශරීරය. ත්ම භාවියන දැන්ෙනම් ඔය ලක්ෂන තුන මගේ හිතේ ක්‍රාකාරිත්වයයයි කියලා පිළිගන්නවද මෙහෙම කත් තියනවා ඒක නේන්නම් හැම වැරැද්දක්ම වෙන්නේ කියඩ බල පන්සිිල් කඩන්න නැව ෙන ඉන්ඩ කියල මං කියදදිි මෙච්චර විාගතියනවා කිය විාගටික වන න්න කෝච ද කියන් තියන විපාගය අපි හිතාගෙන ඉන්නවා උගාකයි පූර නිගමනයක ඉන්නවා. පූර නිගමනයකකින්නවා මාව ඊළඟක සැරෙත් මනුස්සේක්මතමයි වෙන්නේ කියලා. වෙන පැත්තකට යන එකක් නෑ කියලා. පුංචිකාලය හිතාගෙනට නද පවුලි කවරත් ැණක් නය කියලා. පරම්පරාගවරත් මැරණ එකක් නෑ කියරන ීතන්ට මැරුුණද නැද්ද. අනිත් විාග සමත්තු වනට මන සමත්ත න්න කක දක්ත් කියලා හිතා හි යද නැ අපේ අමටතාත්ට ලොකු ලොක ලෙඩෙක්වත් හැදන්නේ කියලා හිතන් හිටියද නැද්ද. ඔක්කම් උුණද නැද්ද. දැනුත් හිතා ඉවාමං අපපාය යන්නේනෑ මන්තිරිසනෙක් වෙලා පුදින්නේ කියලා. ඒකත් වනොත් එහෙම අපිට පූර නිගමන ගණ්ඩ පුලංකමක් ඇත්තේ ඇත්ති නෑ එතකොට යම්විදිහකින් අපේ මරනාාසන්න වෙලාවෙේ උපදින චිත්තය හරි වෙනස් සෙලා. ආසන්න කරමය විදිහරි. අචින්න කර්මය දියට හරි. මොකක් හරරිිය එකක් කිස්මතු වෙලා යම් විදිියකින් හිරේ විලංගී වැටනු අවාගේ බලන්නකු නේද වැරදි කර පුහම හම්බේ දවුවම් බලටකු මේ ලෝකී නෑ හිර ච්ච සමහර අයෝ හිර කරලා. යඩ බෑ. සමහර තිරිසසත්වය මොකදවෙලා තියන්න. එප දිලා දවස් දෙක තුන හිහරක් පැටියෙක් ැටලු පැටියෙක් නේද ඔක්කුම් බලට අල් බැඳ කන්නද නෙද. එ රෙගේ දලාගේ හැරනික සමහර අයට තවකාවත් හම්බෙන්ඩ බෑ වැරදි වැඩිනම් එකාවත් හම්බෙල කතා කරඩ කතා කරන්න බෑ ඉතින්ඒ තිරිසංගත සත්තුන්ට කතා කරන්න පුළන්ද බෑ එම් අරිරනිගන්තතා කරන්න ැවිදිට හිරේදදාලා වගේ. සමහර කට්ටියට කාවත් දකිට නෑ. සමහර තිරිසංගත සත්‍යයෝ ඉන්නවා න මේ මහපපුළු එලිය දකින්න පොලො අස්සේ පපතිනවා ස ල්ලන තුරයට උපදදිනවා තුරට මැල්ලන. අනන්ත දුක්තියන ඒ සත්වන්ට. අනි සත්තුන්ගේෙන් පුදුම කරදර තියෙනවා. හිරිහැර තියෙනවා. ඒවිතරක් නෙවෙයි මුල් ජීවිතයම අවව වැස්සේ ද හුලන්ගේ දැවිදැවින්දෙන් අපිට වගේ ප්‍රතිකාරයයක් කරගන්න පුළලන්ක මක්ක ඇති නෑ. පුදුමාකාර දුක්ස් කන්ධයක් උසරන ඔය තිරි සගත සත්වය දැ ති ො ම පට ට හැට. ඒවා ගැන මං අමුතුවය මේ ලව කියන්න ඔන්න හැ පාපය කියනකින් අපිට බැරිවෙ ලවක් කොත් මේ ලෝකයේ අපි වරද්ද ගත්ත. අපි ලොක ප්‍රශ්නට ය ලොකූ ප්‍රශ්නකට යනවා ඉතින් ඒකින් බේරෙන්ඩෝනෑ නමුත් එහෙම කියලත් අඩුමගානේ පන්සිල්ටික රකින්ඩ කියලා කිව් හමත් දැන් ආසර මක ෙට දං යි පන්සිිල් රකිට කිය. බාඩු විසුම් සදයක් වන්නකං කියියන් පන් හාරිමන් රකින ොමයි කියලා. ඇත්ත ඒ කතාව ඇත්ත ඇයිඒ මට එහෙම කියන්නඩ බෑ. ඒ දම්මා හේතු පබවාතේ සං හේතුම් තතාගතවවා මේ තතාගතයනන් වහන්සේ සියලු දෙට හේතුව දේශනා කරා මංගහනමේ ඇත්තැඟින් ඇයි මට සිල්ටික රකිින්ඩ බැරි කියලා හේතුව හොයන්ඩ හිත පෙළඹනාද ඒද මේ සිල් රකිට ැරිට මේ ලෝක සිල් රකිනායි නැත්්ද එය බත්න වෙද කන්නේ එය දෙමවපියන්ගේ හැදිච්ායින ේද නේද එ මංවගේය මේ ලෝක සිල් රකිනය ඉන්නවා මොකදමට බැරි. ඇයි හේතුව හෙවවි නැත්තේ නේද භාන කරට බැරි හේතුව හෙව නැත්තිය. ත සමාධිය කියළක කැමතනම දේශන කරනවා ඇයි හේතු හවවි ැති මට එකකරගන් බැරයි කියලා. හිත විර නවට හේතුවත් ය ොද නැද. ධර්ම ගවේෂණය කියලා කියන්නේ ඇත්තට මොකන්ද. මනුවද ධර්මය කියන්න. අපේ මේ හිතේ මනුස්ස සන්තානවල ඉපදිය හැකි සිතුවිලි. චේතනා. එන්න මේ වගේ මේ වගේ මේ වගේ මේ වගේ මේ වගේ ේතනනා නුස සಂತನ පදිය හැකි කියලා සියල්ලු චේතනාගැන වර්ගී කරණයරර කරකර දේශනා කරපු. එන්නේ චේතනාවට හේතු මේකයි කිය දේශනා කරපු. ඒ හේතු නැතිකරන්න මෙහෙමයි කියලා දේශනා කරපු, නැති කරන ක්‍රමේ මේකයි කියලා ಯು ಸಿತ ವಿಲ අප ಹತ್ತ න සියಯಲුම් හැඟගීමම් ගැන බද් ೇශනාව ධර්ම තු ලು. ගද. අන්න අ නේද අරපැත්තෙන් පොත්පත් කියව කියවා කියව කියවා ගුරුරු හම් බෙලා කල්ලා යන මිත්‍රය හම්බෙලා ඒ පැත්තිෙන් හොයාගන්නම නොද. තිරිටික හොයාගෙන මොකද කොරඩ ඕන. මේක බලන්ඩෝ නෑ නේද. මේක පාලනයකරන්නට බැරිවෙනකොට අනඒ හයාගන්න ඕන මයි හරිම ගවේශනය කියලා කැන්න. ඒක හැන්ඩයි පොත් පත් පෙර ලන්ඩ ෝනේ ඒක හන්ඩ ුරු වාත්‍රේ කරන් ුව. කද අමත ොකම ප්‍ර්න මයි මෙන්න මේ පන්සින්ට වත් ර ගන්නට පුලන් මක . නෑ දකින දකන දේශර අකුසල් රැස්ක නවාට. අකුල් ලොකන . න නව ළුවන් කිය බදුරාන්ස දශන ක තින දිහ දේශන ක ක ොයන්නන. තමන්ගන හොයන එකයි ධර්මය හොනවා කියන්න මගේ හිතේ ඇතිවන්න්නව සිතු විදමනවාද කියලා ඔො හො බල බ හො බ බල විසිඳගන්න නෙවේ ධර්ම ොනො කියන් නැ හ කරද. අත් එක උපදියයක්කෝ පස්්චාතුපාදයක් මිතරයි නේද එන මේකේ මෙන්න මෙතන තමන්ගේ පැත්ත විසිදා ගැනීමටයි ධර්මය හරි ප්‍රාණගාතය සිද්ධ වෙන එක තමන්ටත් හානයක් අනුන්ත් හානියක්. අදත්තාදානය සිද්ධ වෙන තන් අනුත් ානයක් ඇයි ත ද ොබඩ ගත් හමයි ලක්දීර. රි අකුසල් රැස්සෙනවා පවසිද්ධ වෙනවා නේද බොහෝ කරදරහිට පස්සේ කාමේවර්දව ඇහසිරීම තමන්ට අතානය අනුට අතනයා ඒ ප්‍රකටවම තේරෙනවා නේද එතකට ඒව විපාග ති එ සත්ව ගාතන හරකං කිරීම නද කාමේවර්දව ඇැසිරීමම් දෙපැත්තරම හනියා. ගොරුකීම තමට අානයා අනන්ට තානයා එනම් ඒවා කළොත් අරවගේ ලොකූ විපාග ැබ සුරාපානය මොකදද දෙගුල්ලන්ු වහානයක් හොඳයි ඔ එකනෙ කැලමට කන හාමුදුරුවුණේ. මම චුට්ට චුට හැමදම හැන්දෑවට හරියට නිකං සරීරයට පහසුවක් වෙන විදිහට පොඩ්ඩ පොඩ්ඩ හැන්දෑවට ටික අපි තාතරද්දිව මාත් ගන්නවා. අප එ කාඩ වක්වත් කරදරයන්නේ අපි කවදාක්කොත් වචනය වරදගන්න ෙත් නෑ අපි කවදාකොත් කිසිගෙනෙකුට හානියක් කරන්න ෙත් නෑ කම නෑ වගේ නඒන. එහෙත් කී නෝකට සුරාරේ මජ්්‍ය පමා දට්ටානා කියන්නේ මේ මද පමණට කමනෑ ඒක තමන්ට සිද්ධ වෙන්නේ අත්ති විශාල හානියක්. දරක්කටකව දැන්තිම කාල අපේ තාත්තාගේ තාතරහරිය මාරුවිතාතත් ග වලන දැතින් මොකද වෙන්න ටික ටිකමන් දෙන්න කියලා මේගෑන්ි හොඳට හොල බලන් ෝන අපි හොඳර දන්නව නේද චුති සිත කියන එක ප්‍රතිසන්දියට හේතුවෙන් හැටි මේ ඊළඟ භවයයි මේ භවයයි සම්බන්ධ වෙන්න වෙන්න චුති සිතෙන් හ ඒක තම ලංක්ක වෙන්නේ. එතකොට චුතිසිත්ත හේතුවෙනවා ප්‍රතිසන්දියට. චෘතිසිත්තට හේතුවන්න මනවාද. පලවෙනික ගරුප කරම ගරු කරම කියන්නේ පුුණ්්‍ය භාගය පැත්තිවෙන්නම් ධ්‍යාන බලයා අපු ්‍යභාගය පැත්තින්න ආනන්තරරි පාප කර්මය. ඒ දෙක තියෙනවා නම් ඒක අනිවාරය තමම්ම දන්නව පොහෙද වැටෙන්න කියලා. එහෙ මේ වතියෙනවා දන්න. දිහාන හරිද අ නහ ඔඩ ධ්‍යන ඔලු ඩු දයාන ෙවෙෙයි . ඒ න ුටි ල ට ස් ප ාගන්ට ද සි ගරම කරට දැන් පල ද ා ර හැද ඊට පස්සේ නාසේ ට කුල දව ාහන අන්තුම ස්මුතුද හතර දාන්න. හන්තිමට ගෙදර යන්න මේ ඕප දූප කියිය කිය සත්තු මර මර ඇද හෙම හිටිය කෙන යන්නේ හර චතුත් අද්‍යානයට හිලන්නේ. පිස්සු විකාර කියන්නේ හොන්දටම. නිැ නි පාට ිය වන ොපට ද වන දිහාන එවැනිකන් දිහාහන ආරය දිහාාන. එහෙම දිහානයක් නෙවෙයි විච්චකාමයහි විච්ා කුසලෙහි දම්මෙහි සවිතක්කන් සවිචාරම් විවේක යම්, ප්‍රීතිසුකම් ප්‍රත ම ්‍යානන් කියන මටමට ඒ අංග ඔක්කොම තිෙන්න්ඩෝන. ඒ අංග තමන්ට පිරික්සන් පුළලුවන්ගෙන් ුවන කුසල හැඟීමමක හිත නැගෙන්ඩෝන. හරි දවගැන පස්සෙ කතා කරන්න පුළුව මත න යන්නට. ඉට පස්සේ ඊළඟට එන කර්මය තමයි ඉක බවයට හේතුවෙන ආසන්න කර්මය. ආසන්න කියලා කියන්නේ තමන්ගේ ජීවිතයේ මේ මැරණ ආසන්න කාලයේදී ආසන්න වසයෙන් ඇතිවන හැඟීම. කර්මය කියන්නේ චේතනාව. එ හැඟීම නේද. මොකද මරණාසන්න කාලය වෙනකට මරණ චිත්ත විති පහල වවෙන්න පටන්ගන්නවා. මරන්න චිත්තිවවි පහල වෙනකොට මේ හිතට පුළුවන්කමක් නෑ යමක්. බෝධ කරන්න එකැ දකින දගෙන හැිීමක් පොතිට අබෝධ කරන්න බෑ මේ පවන්නත්ත පෙන්න්නපුවා මේ පවන්නත්ත ගැන පවන්නත්තක් කියන දැකීමත් ඒ හඳුනා ගැනීමට ත්‍රබල සිත් හතක් අපේ සිත්පේදීක පහළවෙඩඕන ආංගේ සිත් හතින් පහයි පහල වෙන්නේ ඒහිෙද හඳුනගඩ ඒන්නේ ඔන්න මටමට මේ දැන් තරහක් ඇතුුණා ඊළ ඉළඟට ඇහකණනාසය දිවසරරයේ මනසෙන්වත් වෙන සි කිසිම දෙයක් හඳුනා ගත්ති නැත්තා මනවසම්පස්සයකින්වත් රහම ේද ලං ත ත්ෙන්නේ ඒ රහම ද ත ේ ඒ න මරම චිත ති පහල වෙන්ඩ මහොත්තකට ඉස්සල්ලා රහ ඇති වුණ නන් ඒක නවත නවත ඇතිව ට න චෘතිය දක්වා යනවා. හරි ඒ හරි භහනක දත්ය දැ හි තන්ඩක් මේ විසගන්න ඇතිව පිඉන්නවා ගෙදර ඉන්න මන් රුස්සන්න නැති කෙනෙක් නැන්දම් මේකරි ලේිය කරින්න්න ගෙ ට ම කරි බෑනය කරන ෙ න හරි. තම තුරෙක්ු ර තල මිග ලා. ඒක දැක් හමකද එන්නේ. ඉන්නකොටත් ඉන්ට දුන්න මැරට හතනකොටත් මෙතන එනවා කියලා නේද ආ ඒක ඉට පස් එකදිකට චෘතිය දැක්වා යයි. ආසන්න කර්මය හරි භයනකයි. එතකොට එන ගර්ගු කරමය යන්න ආසන්න කර්මය ගැන කිසිම විශවාසයක් තියන්ට ආ චිද කරමය ඔන්නගේ බේරෙන්ට පුළුවන් කරම ආචින්න කර්මය කියලා කියන්නේ වැඩියම් පුරුදු පුහුණු කරගත්ත දේල් මේ ජීවිතේ. මේ ජීවිතේ වැඩියම් පුරුදු පුහුණු කරගත්ත දේවල් ආසන්න කර්මය අභි බවා ආචින්න කර්මයක් විදිට එනවා මේ බලට දැම් මගේ දිහා බලාගෙන බණහනව නේද ටිකවෙලාවක් ටිකවෙලාවක් නැද්දාවේ මොනවා කිව්වද දන්නේ නෑ ඇහුනෙත් නෑ ඇහුනෙත් න මොක දවනේ හ රවල් හෙතු හුෙන දැක්කෙත් නෑමවනික. කොහෙද හිටිය පුරුදු කරප තැංගොල ගිහින් හිටියටික් වෙලා ඔොතන සරීේති බට පුරදදු කරපු තැංගල හින කැමති තැංගල ගිනවා ගිලලා ඇැගලා ගිනොත් හමවාගේ නොදන්නන අන්න හිම සුභාවයක් අපේ තියෙනවා හොඳ ඇැබිතුම් මරණසන්න වෙලාව ඒවාගික් වෙලා ඉන්නවා කියලා. ඊටත් ඇවැඩ හැටිගි තත්ත්වයටට පත්වෙනවා. එක ම මරුපු මනුස්සේ හිටා. මරු මනසේ කිරිය මෙයාගේ මර්ණසන්න කාලමයා එක දිගට මුව කෑගහනදිී කෑගහන් පටන්ගතා. දැම්බලන් අරමොකක් දර ප්‍රබල වෙලා එඉන්නේ පෙරරපු ක්ුස හැඟගීමක් ප්‍රබල වෙලා වෙල්ලා දැගේයා මුව මර්ණ හැඟීමම ඉහෙමල. දැඟතින් යට පිරිත්කිවට පින්පොත් කියවට මොකක්ව හරියන්නේ ඔය ආසන්න කරමය ගැන දන්න තමයි අර තමන් කරපු පින් කියවනවා පිරිත් කියියනවා නේද ඒ අමතාත්තර උදව කරන හැටි. අපිනට මහා නරක වැඩ කරන ලාකර. ඔය ආසන කරමට උදවකරට නේ අසන්න කාලට දව කරන්ඩ යනවා. හරි අමලතාත්තල දරුව ගැන හොඟා කලාට බලාපොරොත්තු අත හැරගෙන නිඉන්නේ. හොඟක් කලාවට වැඩන්න එකට කට ටය කරන මංව ැදීමමයින් කරති යාමට ද නෑවගේ මග හොයන්න ැකි. එඒම යන්තම් ප්‍රමාණකටඒ හරි මේ බැඳීමම් අයින්කරගෙන ඉන්නක කරම එක අමත්‍රකාරණාවක් අවු වාදයක් හැබැයි. ඔන්න කවුහරක් කියනවා තාතායික තැන් වෙලා අම්ම එක තැන් වෙලා කියලා. දැම්මකොත කරන්න. ඔන්න දැන්දුවන් ඕෝන එක් ොට කාගේ හිත හදන්ඩ දේදුවන්නේ. තමන් ගීහිත හදාගන්න දුවන්නේ නත කොච්චරාත්මමා අතක බන්ඩි යනවා. ගීලමකොත කරන්නේ ඔලුුවේ දන් අතගානවා. එඒද මිදී ුෂ පෝවනවා සිපවැලඳගන්නවා ඇති පුද්දුම ආදරයක්ට පස ගහිලා. ඇත්තරමතේ තමාන්ට ඇතින් ආදර ඇත්තම ඒක වංචා වන්නේ. නමුත් ඒකෙන් අර මැරැන්ඩින්න් අමට තාත්තර මොගහිද. හනේ මගේ දුව මං හිතුවට වැඩීමට කොඩාක් ආදරී තව මටෙක්ක දවසක් ඉට තිබ්බනම් යතයක න ඇර පුංචි කාලය ගෑලුම් පාලා. ඇැදගේ හිල් ති ල . නේද අන්තිමටයාට හොඳ දහෙම නේ ඒක හොඳ නෑ න්න ආසන්න කරමය ගැන දන්න හෙම කරන්න. ඊට කලින් කරන්න පුළුවන්දේ කරන එක තමයි ක හැ ලොකු යතුක පිින් ද දේවා ගේ හරිරන්න පුළන්ද න ම යතුම ර දැග කිය . ඊළඟට. මේ ආචින්නර්මය කෙනෙකොන්නේ වගේ අතීතයේ වැඩියම් පුදු කරපේවල් නැගිලයිනය එකක්. මේ බලන් මේක රුදාහරණයක් එක අම්ම කෙනෙක් හැම දාම වරදන්නනැතු පුදදුම හැගීමක ගෙදර බද්ධ පජාතියනවා දැ මේ අම්ම එක තැන්ගලා ස්පිතාටෙනවා. දැ මුණුපුරාට මේ ආදරේ දැ මුණ පුරාහරි ගොඩා කාදරය කරන කෙනෙ කෙනා ආවට මෙයා අහන්ම කදද බුද්ධ පූජාතතිපත්ති කලමොකද අපි හැමලේම අපි වැඩියම්ම කැති වැඩේතම? ආදරය අිබවාට බුද්ධ පුජවාාගැෙන හැඟීම ආම් බලන්ඩ ඒගේ සිහය හැම්ම නිමේශයකම තිබ බුද්ධ පුජාවගැ පුරදු කරලා. එනම් අලෝබ අදදේශ අමෝහ සිතුවිල්ලක් පුරුදු කරොත් හරි. ලෝබ දේශමෝහ පුරුදු කරොත් අමාරුවයි දෙමක් ඉස්සල ඇහෝහැ බැයි මේ ජීවිතය වැඩිපුර ඇතිවෙලා තියෙන්නේ ලබදමහද අෝබ දේශ මොහොද කියලා මොකද කිවේ. එම් ආචිින්න්න කර්මයෙනුත් ගර්භ කර්මයකුත් නෑ ආසන්න කර්මය ගැන විශවාසෙකුත් නෑ ආචිින්් කර්මයයටත් එන්ඩ ඉඩ තිෙන්නේ ලෝභයක් දේශයක් මොහයක්මයි. ඒ තුනෙන් එකක් වතාවෙන තන් කටත්තා කර්මය කියලා කියන්නේ හම්බේ එක හරි හොදයි දැන් අපි බලමුූ හැන්දෑට කවර හිතුව දන්ම මාතකයි පිටි පැන්න කිය. හැන්දෑවට හැන්දෑවට හැමදාම නැත්තන් දෛනිික වසයෙන් මත් පැන් පානය කරන කෙනෙකුට මොකද සිද්ධ වෙන්නේ කියලා. හොඳට කල්පනා කළ බලන්ඩ මත් පැන් පානය කිරීමත් එක අපේ හැගීම් අඩ වෙනවාද හැගිීමමල තිය ක්ු සැගී දරය ක්කු සැගීමත් රහක ක්කු ැඟීම නුස රුස කියැන්නේ නේද. වැලඳ ගැනීමේ කැමැත්ත කියන්නේ මොනවාරි සින්දුවකට හරිතින ආසාාව කියන්න ඔක්කොම කුසල් දකු සල්ද මත්වැන් පානයත් එක්ක ඒවා අඩුවෙනවාද වැඩියෙනවාද ගඩිවෙනවා. ඒද හයියෙන්ම වැඩියෙනවාක කට්ටියක් මන්න දන්න එම කිව්වා ඒක වැඩිුවෙනවා නේද ඔවු්. මේකත් එක් සිද්ධවෙන්නේ මොක්ද කියල බලට ඔන්න මං කියනවා බලු පැටව් දෙන්නක් හොදර යාලු වෙලා ඉන්න හොඳ හිතවත්කමකින් ඉන්න. ඉන්නකොට එක නති ට නට සෙල්න්ක කරඉන්න ඔතේ ැබි මස්ක ලදාන මොනවෙේද මහා වයිරකාරයෝ දෙන්නෙක් වගේ නෙද හපාගන්නවා අතු ආල කරගන්නවා පුදුම විදිහට හැබැයි ටිකක් වෙලා ගියාම? ආයදන්න නතක් ොදර න්නරන්නට ඉන්න. ඒ දයාලට යා ලු ඇතිව නොට උපරිරමයි තරව ව කොට උපරිමයි නේද. ඉනට දැ මෙතෙන්ටෙමාවත් සද්ධ නොකරින්ද ද. අයයට පාලනයක් නෑමැත නැවිලලා ඕන හැටි දගරන්නන කැගහන නේද. ඒ තරක් නෙවෙයි කයන් කෙරන දේවල් පාලමයක්ත්ති නොද. න. ඒ මොන මානසිකත්වේද ම ඒ මයි තිර න ක කකර . දැගැති ම ටි කියියන් නග මරපය ඒක තිරසගත්තත්ේක් නැ බල්ලෙග තින මනසිකත්වේ ස්ොභාව මනස පොඩි අපිට හොඳ මනසත්යනවා. මේ මනසේ ඇත්තටම මේ ක්‍රියාකාරරිත්තය අඩුවීමක් වෙන මේක තින පාලනය කර හැකි තත්ත්වයන් අඩුවෙනවා. අඩුවෙලා මොකද වෙන්නේ අර හැඟීම් ප්‍රබල වෙනවා. දැම් බලන්ට සමහරලාට ටිකක් පදන් වන හම යාලුකන් වැඩ දෑනොද ැත්. හ යාලුකන් ඩි කට අත දාගෙන නේද වැඩෑ ආයිති ඔන්න එහෙමයි. ඒ වගේ ම පොඩ්ඩ එහෙ ලොත්මකද. හොන්ද රන්ඩවල්ලනෝ න බැනගන්නවා නේදව කියාගන්නවා එහම් ගහත් ගන්නවා මෙහෙටිටි කඩු ඇතිකරල් ම හිතනවා නේද නමුත් බැනගන්න ගය විගාධ කරගන්න ගතිය ගොඩක් වැඩි. හැබැයි ඉක්මනට මකද වෙන්නේ. ආසරක් ඔව ගන ගඩයක් න කෙල් හැමබෙන. අර මෙතෙන්ටාපපු බලු පැටියට කතතාාව පාලනයක් නෑව ඒ සදධපාලයක් නෑ වගේ ඒ වෙලාවටත් කයන් කර වචනයෙන් කෙරනේවා පාලනයක් නෑ. කයන් කරනඒවා පාරණයක් නෑ නිගලාවට ඇවිද ගන්නත් දෑ. දැන් ඒ පුරුදු කරන්නේ ඒක දිනපතා තනය මහරි කිසිගෙනකොට කරදරයක් නොකර හරි තනය ම හරි මේ පුරුදු කරන්නේ මකක්ද. මොන මානසිකත් යද්ද. තිරිංග සංගත සත්‍යයකුට අදාළ? පහත් මානසිකත්තය පුරදුරන න හැමදාම රෑට හරිද. එනම් පුරුදු කරපු දේ ආචින්න කර්මය විදියට එන්ටති නිටකඩ ගොඩාක් වැඩිද නැදද. ගොඩක්ම වැඩි. එනම් ආචින්න කර්මය විදිට එන්ට ඉට තියෙන්නේ තිරිසං ගත ස්වභාවයක්. එනම් ඉඟ උපපත්තිය ඇතර නික බල්ලෙක්ව රග බරන් ීවත ර කි. පාලනයක් නෑ ෝප්ගේ හැවලේ න ඒ මොකද හැගීම් ගොඩක් හැඟීම් වැඩි තරහත් වැඩි ආදරයක් වැඩි ඒකන ගොඩක් ආදර වෙන්න කෙනෙකුට මඟ තුදත්කිවේකයි පාලනයක් නෑ මොකද වෙන්න නෑ මේ ලෝකය ගැන අපිට මේ තියන පෙනීම දැනීම අවබෝධයක් නෑ නිකන් ඇත්තටම දැන් හොඳට ටිකක් මේ නද මත්වෙච්ච කෙනෙකුට තියෙන තත්ත්වයක්ත් තමයි සාමාන්‍යජීවිත. ඉතින් එඇතින්ටයිට නෙමත් හරි හරි දැඟෙනගුණනු පහගැන අපි ආදිනෝ කතා කරා දැන් එහනම් අද ඉඳන්මං කවදද ආකොත් පන්සිල් ල පන්සිල් කඩන්නේ කියලා කියන්න පුළුවන්ද බලටක ආයසරයක් නෑ සදද න ආයසරයක් නෑ සදද හේතුව ඇත්ත කතාව ඇයි මේවා නේද ඕවා කියනකොට හිතුනට අපි හොඳරිම දන්න අපට මේක ආරක්සා කරන්න බෑ එම් හේතුව හොයාගෙන අන්ඩෝනෑ. නේද හේතුව මොකක්ද කෙල බරු. හැම්ම වැරද්දක් මේ ජීවිතය විශේසිෙන් කාමය වරදවා හැසිරීම් කරන්නය කෙල හිතාගෙනඉන්නවා පරිසරය සකස් වනොත් කරනවා නෙවෙයි කෙරෙන මට්ටුමට පත්වනවා. එතකොට මත්පැන් පපානය කිරම් බොරුකීම් ඔක්කො මෙහෙමයි. රන්නැ කියලා න්නවා පරිසර ක්සනකොට මොකක් දේවෙන්න දැගට ෙතු තේනන. අනුසේ වසයෙන් තිබ්බේවා පරිුට්ටහාන වෙලා වියතික්‍රමණ සීමාවට පයින වියතික්‍රමණ සීමට පන එතකරුණනවත්තන්න බෑ නේද. මේකට සබා ත්‍රීම හරි අපර පක්‍රමය ති වන ගහැරීම කියලක් ඒක ඒකක්මන් කියලලාන්න ඒත ර තව ේරුම් ගන්ටුුව බදුරජන් වන්සක්ක ල දේන කරන. පාමිත්‍රවා මගහරරිි කියලා මොද පාමිත්‍රාව මගැහැරිය නැත්තන් යාට බොම අපහසු වෙනවා මේ කටයුත්ත කරගන්න. ඒහරිර මේ වගේ ඔන්න තැබෑරමත් තියෙනවා ගෙදර එන පාරේ. ඒ පැත්තෙනාවොත් හැතැම් මයිදුර. හරි තැබෑමන් නැතිපාරත්තියනවා හැතැම්ම තුනක් දුරතිනවා. එතකොට තමන් දන්නවනම් මට ඉව සඩ පුළුවන් ප්‍රශ්නයන්න හැ නන්න ැබැ ද සන්. දාල පරිරටග තිවසන් බෑගක තමන් දැගන්න තමන් ගැන ඇතුර මොක කරන්න හැතැම්ම තියන පාරයනට වැඩිය හොඳයි දුර වැඩිපාරයනොක රන කලින් යනොකද එතෙන්ට වැටුනොත් අයවසන්ඩ බැරිවෙන හිදා. දැන්හනම් අපි තේරුම් ගත්තා සීමාව කලෙ එකක් නද ක්‍රියාත්මක භාවයටය එන සීමාව කොතන හරි ැනකින් වැඩිුනොත් අන්නට පසිට වැදධනනාවතගන්න පුළන්කමක් ඇතේ ඇත්තේම නෑ. පිරිගන්නාද නේද ඒකාගේ කාග පැත්ති තියෙන ප්‍රශ්නය දත්මන ත කරන්නේ අපේ තියෙන හිතේ ක්‍රියා කාරිතයක්. ඒනම් අපිට තියෙනවා හිතේ ක්‍රියාකාරිත්වයක් සීමාව කියලා. නේද. සීමාව පැන්නෝ තිවරයි කියලා. දැන් ඔන්න ප්‍රශ්නේ. එකෙන එකෙන එක කූස. එකකෙන එකකෙන එක විදිහ ශරීර. මේ සීීමාව කියනකත් එක කෙනට එකක්ෙනට එකක්ෙනට වෙනස්ට නැද්ද ඒකන වැඩ. දැම් ප්‍රශ්නය තවත් ප්‍රබලයි සහර ටිව සන්ඩ පුළුවන් සහරව සඩ බෑ. නේද ඒනම් සමහරය ගඩා කරදිි කරන තැන සසාන්තව වෙන්වා සහරයට එහෙමිින් ගුලාකම හැම්ම කෙනාටම විවිධ සීමා තියනවා කිවොත් පිඩිගණඩුවෙනද නැත එම් පිගණඩුවනවා. හරි එක එක කෙන එකක් කෙනග සීම පනන්නේ එක ෙ ගෙද තු තු වර බයි. තා තාත්තා අනි පැතර බයින්්ඩයනවා පුතා ගහණ්ඩ යනවා අම්මා ඒවා ගාණන්නතු. මොකද ඒකට්ටි එක්ම සිද්ධිය දී එකකට්ටික සීමාව වෙනස් සන්ද. එ එක එක්ෙන එකක් කෙන සවල් ව එ ඒ ඒක හරි ප්‍රශ්නයක්. නමුත් අපි හොඳවයට කල්පනා කරුත්. එක්කෙනෙක්ම ගත්තොත් එකඒක කාලවල් වලදී මේ සීමාව අඩු වැඩිවීම වෙනවා දන්න. සීම සහර කාලාලල්ලරද ප අපි හොදර යන සහර දස්වලද තමන්ටත් හොන්දට ඉවසලා ඉන්න පුලන් සහදාසලද ඉන්ඩ බැරිගත් ඇතිෙනවා ඒනම් අපේ ඉවසීමේ සීමාව කෙනෙක්ගේ පෞද්ගලිකව ගත්තුත්ඒයාගේ වැරදි කෙරන සීමාව අඩු වැඩිවම් වෙනවද නැදදහන්න අපි ලොක ූසාහනය ඇතු ෙන්න්න න එකත් එෙක් මකක්ද සහන එනම් මේක අඩු වැඩි වෙනවා නං සීමාව වැඩි කරගන්න පුළුවන්ද බැයි. එ කෙකුට කමයක් තියෙනවන් සීමාව වැඩි කරන්න පුුවන් වෙන්ඩුවන මේ එකක වෙනස් කළ හැකි නේද මේක වෙනස් කළ හැකි එකක් එහම ඇත්න් අපටක ලොකු ප්‍රශනයක් වෙනවා වෙනස් කරන්න බයිනම් ලොකු සහන අද නද මේ වෙනස් කරහගෙන එක වැඩි කරකි සීමාවටිකක් ඉහලට යවන්ඩ පුළුවන් හෙනම්. දැම්බලාගඩුවන් මේ සීමාව ඉහලට යවන්නේ කොහොමද. දැන් අපි ඔන්න පුුද්ජ ධාරනයක් යන්ට යන්නේ. ැන්ර අපිකිවනද අනුේවසේන්තියනවා කියලා අන් අනුසේ වසේන්තියනකේ කිසි ගැටඩුව නැතුව ඒවෙලාවේ හිටිහැකිෙන නත් ප්‍රශ්තියන කොල්වලා හරි එනවා කිය එක. ඉරි පසේක පොඩි නුරුසණකමක් හරි පොඩි හැගීමක් හරියාාවට පස්සේ අපික හරිනිිගම්ේ නුසන්සුන් වෙන කියෙන් වයිබ්‍රේට්නවාගන ද කම්පනය වෙනවාගෙනද. එතොට අන්නද කම්පනේවීමක් සිද්ව වෙනවා. අපේ දන්න දැන්ටිකටිකමේ ම්පනයීමකද වෙන්න වැඩි වෙනෝ හත් මේ විද හිතාගත්‍ර කමන්න. න යි වසේ සීමාව හරි ඔනි වසීමේ සීමාව මෙතන තියෙන්නේ කෙරෙහිතන්ට මෙතැනින් එයාට මේ කම්පනය වෙල මේකෙ වැදුනොත් ර ඩ න ත ික් ඩිය හන ික් රන ෙ වෙලා ය දිකින් වැදනක් ගානටාවත් ඒක ඉක්ම වාගේයුත්මකද වෙන්නේ ගහණන්් හරි බණින් හරයනවා. ඇතරම ඒ වගෙන දැනෙන්නේ ඒක ඒ වගේෙනේද. සංසුංගිලන සංසංගිල එක සීමාව පැන්නො දැමන් කරන්නට ඕනම ගදද මෙ සීමාව අන්න සීමාවසවාගත්තනම් හරි. හරි තවල කරන්න පුලම ගද දෙකක් කරන්න පුළන් මේ මේ න මේ වයිබ්‍රේෂණ එක අඩු කරනවා දෙකම කරට පුලන් දෙකමකරත් මේේදගතර ලොකු මේදගතර ලොකු ගැ්ප එකක්කෙනවා. ඒක හදාගත්ත නම් ොන්න පන්සිල් කරන්න ළලා. මේක මේ වගේ නිකං ඩෑග්‍රම එකක් වගේ බලන්ටොවන්න නෑැ නමුත් අපිට දැනනවා ඒවගේ ලක්ෂණයක් තමයි මේක තියෙන්නේ කියලා. හරිද ඒක ඇත්තරම හොදරම පැහදිරිිදි නැ්ද ඉවසීම සීම විෙලින් තිීරුණන ප්‍ර්නයන නොසුීම දවන ප්‍රශ්ය ඔයි ඉවසීමේ සීම ඔ එක වචනයක් දැන්ම කියලා ඉවසීමේ සීමාව කියලාද. අපි ඔන්න අධිෂ්ඨානයක් ගන්න ම පන්සිල් රකිනවා. හන්සිල් කිට මගල ධිස්්ානය ගන්නවා හරි එතකොට එන්න ඒ අධිෂ්ටානය ගන්න කොටත් හරියට මය සීමවද ධදිෂ්ටානය කරනද නැද හරිට ය සගේ ්‍රාම න ගත් අධිෂානය ැඩෙන වෙලාවේක. එන අගයට ඉවසීමේ සීමාවත රක්න තවචනය කියන් පලම ගද. අධදිිස්්ටානය කැඩෙන සීමාව නේද. ඊනඟට හරිට මොය සීමාවෙන් හාට? සිහය නැවෙන ද නැද මුුණවාගුරම දන්න ඇදර හට නේද පස්සේ තමයි කල්පනා වෙන්නේ. එනම් ඔය සීමාවටම කියන්න පුළන් සහිය නැතිවන සීමාව කියලා. නේද. හරියට මය සීමාව පැනහම වීරියෙන් හිතාගෙනට යන්න මම්ම කරන්නේය කියලා. නේද. වීරියෙන් හිතාගට යන්න මම්ම කරන්නෑ කියර අන්නේ වීරියය අයිංවෙන ෝද නැද්ද. එනම් ඒ සීමාවටම කියන්න පුළන් මගේ වීරියය අයිංවෙන සීමාව. එම් සහය නීරිය ැතිව අධිෂ්ඨානය නැතිවෙන න නුවන නැතිව වෙන ඔක්කොම නැතිවෙන සීමාවතමයි යෝක. ඒමකි වවාහමෙක් පිළිගන්නඩ පුළන්ද. ඇයි හරියටමය සීමම වෙදි ගත්තා අධිෂ්ඨානය කෙනවා වීරිය කැඩෙනවා සිහය නැතිවෙනවා මේ ඔක්කොම සිදධවෙෙන ඔන්නවේ ීමේද. හරි. එහෙනම්? අපි අපේ ඉවසීම වර්ධනය කළොත් සිහය වර්ධනය කළොත් වීර්ය වර්ධනය කරොත්. අධිෂ්ඨාන ශක්තිය වර්ධනය කරොත්. ඔය සීමවර්ධනය වෙන කිවොත් මොදකන්. සීමමාවුඩ යනෝ නේද සීමා විහිල දාගණඩ පුළුවන් ආනයනද අපි ක්‍රමයක් හොයන්ඩට මකක්ද සිහිය වර්ධනය කරන ක්‍රමයක්. වීරය වර්ධනය කරන ක්‍රමයක්. ඉවසීම දැන්තියන ප්‍රමාණට වැඩිය. අද කන කරමයක් හම ක්‍රමයක් හොයන් ු ප්‍රයෝගික ඇ හැම දේටම ක්‍රමහෝ ගිය මේකරද හො කෝච්චර කල්පනනා කරේ ලෞගික ජීවිත දියුණු කරන්න එ ප්‍රහලි ත හැපින ර මේක කරන්නු නෑ ම කරන්නු ම රට කොච් කරපන කර. න අපි හේතු හෙව නෑ තමන්ගේ මේ උපකරණ ගැෙන ො හිටිය ඇ මේ උපරණන්නේ ක්‍රාත්මක යන විදිහ ගැන්න හේතු හෙබ දැන් ු දැ හයාග එක වැට ගන්න කමය ො හරි. සපයින්ඩ ලුවන් සීමාවගුත් තියෙනොරද නැත සරයට නත මල්ලවා කල්ලා කට්ටි උසපන්න වඕන දැගිති වය සහිතක්ක දැංගිති අමහරවි ඔන්න ඒ එක කන පුළුවන් සීමවතින ඒ සීමමාවෙන් හැටබ ඒක වර්ධනය කරඩ මොද කරන්න පුරුතු කර්ඕන පීනල වගේ පීනලද පුරුතු කරඩ වන වස පැනළමයි උසපයිනක වර්ධන කරන්න න උස පැනලම පුරුතු කර්ඩුවු. හොඳයි අධිෂ්ඨානය වර්ධනය කර්ඩනම්, අධිෂ්ටානයෙන් මිදල පුරදුතු කර්ඩඕන. සිහය වර්ධනය කර්ඩනම් සිහිය මෙදලා පුරදු කර්ඩඕන. වීර්ය වර්ධනය කර්ඩනම්, වීරියම් විදලලා පුරදු කර්ඩඕන ඉවසීම වර්ධනය කර්ඩනම් හිවසීම විදලා පුරදු කරණ්ඩන ොද කියන්නේ ඔකොට මුොළුව වනන්නේ මං කියන හිදද නෑනැ මංකන හිදනවේ. හැබැ කියන්නෙම? න කියන්නන්නේ නම් ම ඒවනට ංක කියන හිද කිය ලාවනය කිය. තම ධර්මස්ත්‍රවය කරන කමේ. හරි ඒ ඒය ලක්ෂේ ඉදිරටරන්න්න න ොහොම හිද මගේ ලක්ෂණේද මතු කරන්න හදන්න. හැම්ම වෙලාවකම තමන්ගේ පැත්තෙන් විමසවමසා විමසවමසා ධර්මස්ත්‍රවනය කළ යුතුයි. මොකද ධර්මය කාවෙනයෙන්ද මගේ ක්‍රියාකාරයත්තුවයට එහනම් උන්නාන්සේ කිව්ට නෙවෙයි අපිගැ අපට පේනවා අපේ වැඩේ න අපේ හිතගැන් අපි හොට දන්නවා ආං ඒකයි මේ පැහැදිලි වෙන්නේ ඒකද කියන හිද පිගන්නව වනවේ. දට තේෙනවාක වැඩ කරන්න දිටම තමයි කියලා අන්නකද න්න ලක්ෂ දික ිරට රය ගැ විම ද අන්ඩුවන නැත්තන් හග ෙර ගි ට ද එකක මන්ට ගලප ගන්න තමන්ට ගලප ගඩ පුළුවන් ෙන් ෝන විසදු මත්ති ෙන්ට ඕන කරන්ඩ ්‍ය අති ෙන් ඕන නක්ැකවට පත්සේ. හරි න් දැනගත්තා දැනගත්තට පස ැගි කරන්න ඕන නේද හනං ඔන්න? දි දැන්ට ේෙන මේ වා වැඩ කරන්නண்ட සිහ ோன ோன. ස ோன අ ස්ාන . දැන් දයිනික ජීවිතයේ රැකයා කරන ගම දරුව බලන ගමන් ගෙවල්හදන ගමන් හැම්ම දෙයක්ම කරන ගමන් ඔන්න සිහය වැඩිකරගண்டு, வீරය වැඩි කරගண்டு, இවසීම වැடி කරගண்டு, අධිස්ටානය වැඩි කරගண்டு උපේක්ෂාව වැடி කරගண்டு ඔය අවශ්‍ය කරන සීමාව ඉහලාගණ් බුදුජාන්සේ මොක් කර ක්‍රමයක් කිය දදි නැදන්න. මොකක් දන්න සර ස පටන ඉන්ද පුළුවන් අපේ අර වැඩ කර ොක්ො කරක ටාන් දම ගට ඒ කතාව එනට හරි ඒ කතාව හරි නමුත් මේ අලු තෙම බනාහනකරකු පංකිවන හෙම් හහි දග ත සතිගැනෙ තේකට සහෙන් ඉට බැරිහින්න දැ සහියෙන් ඇතිව සීමාව සහයෙන්ඉන්ට පුළුවන් අර සීමාවක් කොමත් කැරෙන්නේ මේ වර්ධය කර ගන්ඩ මංහන්නන්නේ ඉන්ඩනේ වර්ධනය කර ගඩ ක්‍රමයක් ඕෝකන අංතර බදුරජන් වන්සට අමතකුණාාවගේ භ භාවන කියන එක සර පන්සයක් ම හරි නමුත් මේ එක පාට මිදගත්තා භාවනා කරන්න ද මේ බලට වැඩේ හදැමම් භාවන කියලා කාට හරි භාවනාවක් දැන්ක කරම කියන මංග නා ක ම කර දක බල ැ පුරතු කරන්න. මේ පරහරනවාගේ සිවීටේ නොකදෙන්නේසිහිය මදිහින්දා. නේද එතකොට නැගිටලා අන්ට හිතනවා ඉන්ඩම බැහහිතනවා මොකදේ වීරය මදිහින්දා. පැයක් භාවනා කරනවා කියලා ඉඳ ගන්නවා මොන විනාටි පහ නැකිල්ලමේ දව මොකද අධිෂ්ඨානය මදි හින්දා. එම් ඔය කියන ගුණාගද මදිවෙලා ඉන්නේ. නේද. මදිවෙලාදදී භාවනා කරන්න කියලා තැනටම යන්න පිට පුළුවන්කමක්? වෙන ප්‍රායෝගික ක්‍රමයක් ගෙදර වැඩරන ගමන් හොඳ එහෙම ක්‍රමයක් ඇත්තට ධර්මය තුළ තිබිලමං ඉස්මතු කළ දුන්නොත්. ඒ කරන්ට ලෑස්තිද. ඔක්කම වැටරන ගම ලෞක ජීවිත සසිී වැඩරනග කරනපුල. හොන් හොඳරම විශ්වාස කරන කියලා. හැබැයි කරන්න වෙනවා ඉතාම ප්‍රායෝගි ක්‍රමවේදයක් බුදුරජාණාන්සේ දේශනා කල තියෙනවා. ඉතාම ප්‍රායෝගි ක්‍රමවේදයක්. ඒ තමයි. ච ආරක්ෂකි. ඔන්න දැන් ආය බලාපොරොත්තු කැඩුණා බලාපොරොත්තු කැඩුනාා මොකද ඒකති කොරන්න පුුණ එකක් හැකිර දැන් න්නෆංචසීලය ආරක්ෂා කිරීම කියන්න මෙ මෙහෙමයි. සමාදං වෙලා සිල් සමාදන් වෙලා ආරක්ෂා කිරීම මේ බලන්ඩ සිද්ධ වෙන දේ. මේකද බුදුරජාණන් වහන්සේ ංචසිලේ සමදංන් වුණානන් අකන්ඩෝම ැකිය යුතුයි කියන තැන ඉන්නවා නමුත් රකීම කියන තැන ඉන්නවද න බුද්ියන් වන්සේ න්ද්‍රම දන්නවා මේ මනුසයාගේ සීමාවප පෙන්න්නගම ඔක් ඇඩවා කිය. අන්න හිෙත සමාදන් වඩ කිවා. එහන අපි මේ ප්‍රතිපාාව ස්සරහට අරයින් ස්සෙල් ලාම කරන්නමගක්ද සමාධන් වෙන සමමාධංවෙන්න කොමද. පානාතිපාතා වේරමනි සික්කාාපදන් සමාධ්‍යයාමී කරකොට ම පනඇති සතෙක්ගේ ජීත ැතිකර න කියක සමදාදමෙන. සමධමකින් ඒ හැගීම. හැඟීමෙන් චේතනාවෙන් එක කර්ඩුවනේ නැත්තන් සමාධං වීමක් සිද්ධ වෙන්නේ . අධිනාාදාන වරමණය කනකට හැඟීමෙන් සමාධන් වනේ ආය ම එක කරන්න නෑ කියල සමාධම වෙන. කාමේසු මිචාචාකකිනකට ම කාමේව වර්දවා හසිරන්නේන කියල සමධක්ම වෙනවා. ඇද බොරු කියන්නේ නෑ කියල සමාධන් වෙන. සුරපානය කරන්න නෑ කියල සමාධම්මවා. හරි? දැන් සමාදන් වුණ සමාධන් වුණ හමදැන් අපිතමක මහනති දරුවහෙම නෑහ ඉන්වනි කොට නේද? දරයක් විදිරමන් කියන්නකෝ දවසට නික නිකන් ඉන්න ගම මදරුව විශසක් විතර මැරනවා ගෙදරන්න ගමක් කෙෙතන්න ඔකෙනෙකුට. දැන් සමාදන් වුණා විස්සම බේරේද. අන්න නෑ විස්ම බේරන්නේ සමමාධ වනා කියලා විස්සම බේරෙන ඒ විසම් බෙරන්නේ ඇති. දැ හරිුත්තරයදන්න පුළලන්කම තිෙන්ද. අන්න හරියටම හරිමොකක්ද සීමාව පනිනතෑන්ට මෙහාදිමං මරන්නේ නෑ? යිමගේ කාණවාටේත් චරකි කියලා නින්දත් කඩලා සාදෙදදාලා ලෝ හම යන්නෙද නැත්ව ට තිිකලාද මගේ සීම පැනලා මොකද වෙන්නේ මම මරදාන. එනසාමන අපිතුම අටක් විතර බේරුනාා දොලහක් විතරම මැරුණා කිය. පලවෙෙන්දවසේ. අපි අවධාන යොමක කර් ඕන මැරිච්ච තැන්ටිකට නෙව. බේරගත්තාවස්ථාටිකට. හරිදි වෙනදා මරලා. කියන්නමකද වෙනදා කැඩිච්ච සිිල්ප දෙයක් සමමාධං වෙලා එදා අධිෂ්ානය සමාධං වෙච්ිද බන් රැක්. වෙනදා විසිවාරයක් කැලෙනවා මෙදා අටවාරයක් කැඩු නෑ. අන්න ඒතැගට යමට බලට ඒ අවස්ථාවගන්? මෙයා මේ සීලේ නොකඩා ඉන්නේ සිහයෙන් ඉදල්ලද නැද්ද. ඒ අටවාරයේදී වීරයෙන් ඉදලද නැද. වෙන ට වැඩිය. ඉව සීමෙන් ඉදල නැද. දිස්්ටාය ද ලද නැද්ද. පේක්ෂාවෙන් ඉද ලද නැද්ද. එනම් අටවතාවක් එදාදවසේ සිහියෙන්, වීරයෙන් ඉවසීමෙන්, අධිෂ්ඨානයෙන්, උපේක්ෂාවෙන් නුවනින් හිටියා. පිළිගන්නවද. සිහයෙන් ඉන්න වාරයක් ගානය මොකද වෙන්නේ සිහ වැඩියනෝ. වීරයෙන් ඉන්න වාරයක් ගාන වීරිය න. ඉවසීමෙන් ඉන්න වාරයක් ගානය වීම වැඩියන පිළිගන්නව නේද. ආරි. දැන් කැඩුණේ දොස්වතාවක්. යමොද කරන්න අය සමාදම් වෙනවා අංකයි දෛනික සමාධම් වෙන්නේ. හරිද අය සමාධන් වෙනවා ය කරන්නේ අය කරන්නේ අය කරන්නය කියලා. ඊළඟ දසමන වයිේද. ඒට වැඩ අඩුවන මැරගානට වැඩිය අඩුවෙන. ඊලක් දසමනො යිද ඉටත් වැඩිය අඩුවෙනවා. දවස ගානම් මොකද වෙන්නේ. බොරුවක් කියයන් ඇැතුව ඇදලා ඉ හැමවාරයකම සිහිය නුවන වීරය විසීම දිිෂානය අදිවඩිය වු. ්‍රමාණකුලුව මේ තමන්ගේ මොකක් දේහල යන්නේ. සීමාවිහලය නවා. එනම් පංචසීලයේ ආරක්ෂා කරනන්නේ අන්න ඒ ක්‍රමට කවද හරි අකණ්ඩවම තැන තැනවත් කැඩෙන් නැතුව සීලේ ආරක්ෂවෙන්නේ කවදද. සෝවාන් පලස්ත පුද්ගලයගේ ඊට මෙහා සීලේ කැඩෙන්ට තිරකඩ වැඩි සීලය කඩෙන හැම්ම වාරයකම හැබැයි අවංකවම ඉතා අවංකවම මේක? කරන්න දැන් අප යන අප හිත ගැන තරුම් ගන්න තවත් උදාහරණකට දැන් ඒන සහර දෙවල් නොකරඉඩවානද දරාගෙන යසගෙන ඉඩවා නේද වෛදවරු කියනවද නැද නැත්තම් අන වයිදවරත් කියනවද නැද්ද මේ හැඟීම් හිර කරගෙන ඉන්ඩපා දැම් මකද කරන්නේ දැම හැකිරීම ද න . මංකනක හැම එකක්ටම හේතුවහයන්. හරි ලස්සන්ට ධර්මයවා විස්තර කරලා තිනවා. හරි මස්නන් ස්තරල ති න ඒ හැම එකට හේතුව හෙවත්තම හේතු හම්බෙන්නේ දැමකරන හැගීම් හිරන ඉන්ඩි පාකි න බදුරජාන් වන්සේ තේම දේන කරනු හැඟීම් හිිරඉ පර . ස නසය හැගේීම ලීස් රන් ර කරන්න කොහොමද. ඒක එන්ඩෙන්න්ඩ අඩුවෙනනාකාරයට ද වැඩි වෙනආකාරයටද. ඒ වෙලාවට නං අඩුවෙනවා හැබැ ඊළඟවතා වෙනකොට වැඩන. බුදුරජාණන් වහන්සේ මේවා නිදහස් වෙන්ට කිව්වේ හහිරෙන ඉින්ඩෙපාවක හරිමමාරුයි හොඳනෑ හැබයි අය වැඩිවෙන්නේ නැති ආකාරයකට. හරිද පංච සීලේ ආරක්ෂ කරනක හරි අමාරුයි හැබයි මේ එකට එකදිකට පුහුණ කර්ඩ ඕනෑ කියන එකට කාරණම කියන්නවා. දැකත සබාස් සූත්‍රය තියෙනවා? අධිවාසනය කලකාක් මොකක්දී. දැඩි නද හැඟීමකින් වාසය කරනවා කියෙනෙක්. ඒක තියන නිකං අධවාසනය කෙනෙකක් නේ යෝ පටිසංකා යෝ නිසෝ කියන වචනය තින එකට නුවින් දැන අධිවාසනයෙන් වාසය කිරීම දරාගෙන ඉන්නවා. හරි මේ බලන්ට නුවනින් දැනගෙන දරාගෙන ඉන්නවා කෙනෙක් නො දැනගෙන දරාගෙන ඉන්නවා කියෙනෙකක් තියන වෙනස හරි? අප ආයගම කර පාන්තර නැටිනක්. කෙනෙක් පුරුදු වෙලා තියනවා උදේ හත වෙන කන්්නිිදයන්. එයාට අපි පාන්දර හතරට හැරුණු. හරි ඇහැරල දැ නැගිටටෝල කොද කෙලින් කරලා යේලා. දරුවෙක් කියෙල හිතන්නකු. දැන් එයායට මොනුවවා දයන්නේ. තීවර කටුක මාරාන්තිික වේදනද මැරැන් වද ඉ මොකද දෙන්න. ඇඳ පැත්තට ඉතියාට මාරගහිදනය ඇද පැත්තට ඇ ඇඳ පැත්තට නිකම්ම ඇදිලායන ගති යතිෙන. මොකදේ ඕනම හැඟීමක් එහෙමයි. දරාගණ්ඩ ගිහාාම කාමේ වර්දවා ඇතිරි හසිරෙන්ට පුරදදුවෙලා ඉන්නකට ඒක දරාගෙන ඉන්ඩගියහාම තීවුර කටුක මාරාන්තික කලන්තිය හැදින වේදෙන ඇතිකෙනු. සුරාපානය කරපක්නට ඒ නොකර රාග ඉඩ ගහම තීවරටුක මාරාන්තික වෙදෙන ඇතිවෙනවා. න ඒකනනිවට පෙළිලායන්න. ගේ ැ ත්ත ාව ම ට ඇද අද ද ද තුරින් ්වාගේ දනවාගේ ඒ ප අතර ඇදිල යනවානික වසගඩ ෑගය ඉවස ෑක ෙ ක දනවාගේ ච්නවාගේ තීවර කටුක ේද තිවෙන්නේ. දැන් පාදර හතර නැගිට එක්ට තීවර කටු ේද . එයා එ මේ ඉවසගෙන කොහොම හරි දරාගෙනඉන්නවා. දෙෙවනි දවසත් නැගරරිනවා. පාදර හතර නැගට් ෝන. ැන් අඩු වෙලාද ඊට වැඩ අඩද වැඩද. ඒ දස පර නැගට්ටන. දැන් අඩුද වැඩිද තවා අඩුවයි. දවස් දහත පාදරහර නැගිටව එක දිික හැබ. ඉට පස මොකද වෙන්නේ. මෙන්න මේ අනිකම නැගිටලා. එහනම් ෆීලිං එක නේදඒ ඇතිවැනි ස්ට්‍රෙස්ස එක මේක දරගෙන ට ස්ට්‍රස්ස එක රිල්ලස් ලන. නේද දැන් ආනිකා ැගිල්ලා මලාක් වගේඉන්න. කිසි ඒ ප්‍රශ්නයන්නේ. මොකද කිය ඒක එහෙම මද නැද්ද. අන්න නුවනතියන තැනැත්තා යෝනිසෝ මනසිකාරයෙන් දැන ගන්නවා මේ වැරැද්ද දරාගෙන සිටීමෙන් යම් කාලයක් තිස්සේ මොකද වෙන්නේ මට මේකෙ තියෙන ප්‍රබල පීරණය සම්පූර්ණයම අයිංකරගන්න පුළුවන් කරදන්න. රි න නැ ද දරගන්න ේ දස දරාගන්න තු දස දරගන්න කාන්. බල න ති මස කර ක් පලෙන්න්දාසේ නැගිටිනෝ. අරි අමාරුයික් තීවුර කටුක ආරාන්තිික වයේදනා. දෙවන්දාවසේ නැගටිනවා. අඩුයි තුන් ඒදසේ නැගිනොත් තවත් අඩුයි. අතරෙන් දසේ ආය අටවිතරන්න කම්ම බතියනවා. පහත් බුදියයනෝ. හය ආය නැගෙටිනවා. දැන් අයට කවද වගේද. පලෙන්න්දවස වගේ හස නේද පලෙන්දස වගේ. ඒ එයා දවස් දෙකක් නිදියඇාවේ අ හැගීම පීඩ ය අට කරන්න එකට දැඟති ුටම හිල්ල ආය දවස් තුනක්ෙත ැහැ ැගිටිනවා ය දෙකත් තුනක්්බුදේෙනවා අආ අකණ්ඩ නෑ එක කියන්නේ එකදිකට කරන්නේ එක කටිනිව් කරන්නේ තැන්තැන්ගොලින් කඩකඩ කරන්නේ. හරි අපිතුම එයාගේ දවස් සියක් ගණ්ඩේ එයාගේ දවස් සියක් ගත්තුත් එ එයා හතලිහක් නැගිටලා හැටක් බුදීලකයන්ටු. එයා එයාගේ දැන් එකසිය එක්වවෙනි නැගිටින්න දවස එන්නේ. එදත්තේයට කවදවගේ අමාරුයිද. හ ක් ැග න තැනන්තැින් පලි දස වගේ මමාරය. නුවවැතියන තැනත්තා යෝනිසෝ මැහිිරලමේ අයින් කරග ්ඩ නය කියල දවස් දහයක් එකදිකට නැගිට්ටා එයාගේ වැඩේ ඉවර කරගත්තා. නුවන නැති මනුස්සයයා තැන් තැ ල හ ක් නැට ැ දක් විද. මොකද. එනම් නැවත සමාධන් වෙවී සමාධං වෙවී අකණ්ඩ උත්සාහයකට ගත්තොතුන් මාසයක් එක හමාරක් දෙකක් යනකොට තමන්ට තමන්ගේ මාංසික ශක්තිය වැඩි වෙන හැටතේරයි. හ කරල බලන්න. සමාදං වෙලා හරියට මාසයක් දෙකා සිල්රකල බලන්ඩ කොච්චර වෙනසක් තමන්තුළො වෙන ොද කියලා. ඇ කැඩී කැඩන නැමවාරක මොකද කරන්න ඕන්න. අවංගම ැබුරුර ඇ හමදරකි වව ැඩන වාර්යා ගාය ස මදගක න නද නොමිලේම කඩලමන් සමාධගන් ඒර ඒම එකක් කරියන්නේ එනං තනිකරම ඇතුලාන්ත උත්සාහයක් තිේෙන්ට ඒක දැනගෙන කරන්නේ ඒක දැනගෙන කරන්නන්නේ යෝනිසෝ මනසිකාරය කරන්න කිය නොනී කරන්නේ මම මේ කරන්නේ මේ පීඩනයෙන් අයින්වීම සඳහායි. නිවන්දකින්නට බලාපොරත් වෙන තැනැත්තාටත් අප හලති නේද. සම්මා කම්මන්ත සම්මා වාචා කියනවා මොනතත්තරතු පත්තෙන් ඕන. ඒ මාර්ගංග ඒවා කොතෙන්ට අන් ඕෝනද. මාර්ග අග දක්වා වැඩෙන් ඕනේ. ඇ මාර්ග අංග අවස්ථාවද නැත්තං මාර්ගංගේම දක්වා පත්වෙන වර්ධනය වෙන අවස්ථාවනකොට දැන්නන්තියන්නේෙ පානාාතිපාතා, වේරමණී, අධිනාාදානා, වේරමණී, කාමේ සු මිචාචාරා වේරමණී වැලකෙනව කියලා තියන්නේ දැන අදහස නේද? හට මුසාවාද වේරමණී පිසුනාවාචා, වේරමණ, පරුසාවාචා වේරමණී, සම්ප්‍රපලලාපා වේරමණ මෙ මගේ හිතේමතියනො වැලකීමේ අදහසා. හැබැයි ඒ මාර්ගවස්ථාාවක්වා වර්ධනය වෙලා තියෙන කොට කොමතියන්නේෙ. වේරමණී විතරක් නෙවෙයි ආර්ථී, විරති, පටිවිරති, වේරමණි ඒක කිරීම සඳහා ඇලීම් මාත්‍රයක් වත් නෑ වෙලාවේ. ඇද කාමේ වර්දවා ඇැරීම සඳහා ඇලීමක්වත් නැත්තං වේදද. අල්ලුවන ල්ලුව නැතත්වකට පත් වෙලා හනං අපි මේ සීලේ රකින්නේ අන්නේ වැනි උසස්තත්යකට තමන් ග හිත පත්කර ගණඩ අන්න වැනි උසස්තත්වයකට තමන් ගහිත පත් කර ගඩ. දැන් මෙතන පතුර විදරත්ති න කාටවක්වත් ති මේ ගැන් ලොකු අදසක්ක මවාද. මේක නැතුව මට බැෑ කියල වගේ අදහසක්කෙන් වාද හැබැ සමාටවෙතන මේක වෙනුවට. වෙන මොන හැ තිබුණානම් ේ සමමාට මේක දාව හෝරයම් ාලන ගතිය නොසන්සුන් ගතිය නේද ආම් ප්‍රශ්නයක් තියෙනවා හොඳයි ඒකතිය මේ වගේම හැකිිමක් කාවන ේද ආංහෙම වෙනස් කරන්න පුළුවන් අපේ හිත කාලයක් යනකොට නේද පුරදු කරනකොට මත්පැන් විදුරුවත් තිබුණත් වතුර විදුරුව තියෙනවා සමානයකට එහෙම ඇලීමක් ගැටීමක්? තිෙන ත්වර පත්රගණන්න පුළුවන් තමන්ගත යගේ පුුණුරැෙකුට. හෙනං සීමමාව වර්ධනය කර හැටි දැන් අපි සාකච්චා කර.නේද හොදයි. නැයි ති හමදා මහන ප්‍රශ්නයන්න. ඔය කියන ආකාරයට සමාධ තමන්ගේ මැතුලාන්ත මෙිහවමකින් මේකෙන් මොකද වෙන්නකිට දැනගෙන. නේද. පංච සීලයේ මොක්ද වෙන්න කියලා දැනගෙන. හරියට සමාධං වෙලා මේකරොත්තුන්. ඔයගේ පහසුවෙන් කටයුතු කරන්න පුළුවන් තත්වකට නැත්තං සීමා විහල යන තත්වකට මන්ගේ මානසික සිහනුවන වීරයසීම අි්ඨානය වැනිීම බොහම ඉහර තත්වකට යන අධිෂ්ඨානය වැඩවුණ හම ෞකික ජීතයට යහතාත නැද. ඉගනගාන්න ලමයකට සිහිය ඕන්න නැ්ද. වීරය ඔන්න නැද්. හිවසීම ඕ නැද්ද අධිෂ්ඨාන ශක්තිය ඕන්න නැද්ද. ලෞකික ජීවිතයට ඔන්න නැද. හනම් පංචසීලේ ලෞකික ජීවිතරයට තොද නැද. තමන්ගේ හැම පැත්තක වර්ධනක කෝන එක? ඇතර මඟහන්නේ ඕක ඔය කියනෙ විදිියට කොත් ය කියන තත්තට අපේ හිත වර්ධන වෙනවාද න. න. කරලා බලන්ට ඕනද නැත්තම් වෙනවාවද නැද්ද. වෙනවාමයි කියලා කියට පුළන් කරන්න නැතුවම කියන්නට පුළන්ද බයිද. කරන්න්න ඉස්සෙල්ලලා කියන්නට පුළන්ඳද බයිද. අන්න සම්මා සබුදුරජාණන් වහන්සේගේ ධර්මය තින සිරිය. ඒ ධර්මය වැහිච්ච එකක් නෙවෙයි. ඒ ධර්මය කිසිම විදිහකින් කරලා බලන්ඩකු වෙයි කියලා. ද හල ක් වෙයි ේ බලන් බලන් කරත් මේක වෙනවා කියලා පෙන් ල ෘ මක් ගේ වෘර්ත සභාවය අපි අදාකින් න ඕොන දමක න්න ලක්. හරි එන මේක ැනඩ න එකයි මංකවේ දැම්ම හනම තන්ගේ. ඇතමන් දුරලයි තමයි මේ ජීවිතයේ. නද මගේ හිත දුරලයි තාහමගේ හිතේ ශක්ති ර්න ලා නෑ කිය හිතලා එ මේ ර ද. ම හ ්ාන මද මගේ සාමාන ජීවිත වැඩ ල ධදිෂ්ාන මද මගේ ීරීම ිමන් ස හ න්ග ග හ. නේද. මගේ ව ීම දි හරියට ප්‍රශ්නැති කරන්තිීම යොසීම ද හින්ද. එනම් ඔය හැමදේකට මුත්තරයක් කම්බුනාද නැද්ද එනම් දැන් ෙදරගීල කර් දෙයක්ති නොද නෙද අන්න කරන්ඩ දෙයක්තියෙන්ඩ නෑ බන කාපකා ෙවයි. හි කරන්න දෙයක් තිෙනවා මං කරලනෑ අන්න ඒ එන්න ඒ අත්තට අපිට ධර්මය තුළින් කරඩ දෙයක් ලැබෙන්ට ඕන. එනම් දැන් අපි සීමාව ඉහළදාගන්න සාර්ථක ක්‍රමවේදයක් තමන් තුළින්ම තේරුම් ගත්තා. දැන්තා ප්‍රශ්නැත්තිනමොකදද. අන්නර කම්පනය අඩු කරග්ඩඕන. මාස දෙකක් ඔය විදිහට පුළුවන්න්නන් තමම් පොඩීට පොඩී බෞද්ධයාගේ දින පොත කොම වෙන්ඩනො දන්න. බෞද්ධයාගේ දින පොත කොහොම වෙන්ඩනද. අක්කල ඇය ගෙතර ගියා ඇනුම් පදකිව්වා අතන ගියා මෙතන ගියා බලන්ට හිතරි දෙව්වා අර හිතරි දව වචනයවා ලියල තියාගන්නවා. වෙේච්ච දේවල් ලියල තියාගන්නවා මොකට දැ. ඒක බල කොට මොකදෙන් සාමාන්‍ය සාමා්‍ය පුද්ගලේගේ දින පොත් කරම් බලපුුව මොද වෙන්නේ. අතීතයේ රිජිච් සැන්. ඒ රිදව නැද්ද ඇතුළෙන්ම මතක් වෙලා එ මේ රිදන තැන් තව මතක් කරගන්නඩ ලීලතියාගන්න නේද අපේ දිනපොත එෙම වෙලා බෑ අපේ දින පොතේ පුළුවන් ඔන්නන් කියා කැඩු නද කියලා ලකුණු කරගඩ. රි කිය කැඩු නද මග තතින් කියලා පච ේ හෝ නැත්තන් ආජිවටම සීලේහෝ හිටි හට පසු වචනයයක් කොත් මං කියන්න හිස්වචනයක් වත් කියන්නේ කියලා ඒවයින් වැලකිලා කැඩුනොත් ැඩන එකට වැරැත් දදා ගන්නවා පුංචිසින් චාර්් එක කහදාගත්හ කැපිට නද වැඩි දෙනෙක් පරිගන කොල කටයුතු කරන්න එක්ෂේල් චාර්ට ක දගඩු න උඩි මාත්‍ර කාාටික දාර එක දෙක තුන හතර පහ කියලාැ ඉතාර හසිකතකතියාගන්ඩ හසිකගත යයාගතව තුන්ගෙන සිල්ප ර න න ආාගණන්න දන්නවා. නේද හිට පස්සේ ඊට පස මොකද කරන්න ඒ ැඩෙන වාරගාන මොකද කරන්නවන. ක්‍රමාණකුල වදක කිය තමට බලාගත්යැකි. කල ද ස දම් පහරයයක් කිය දංව අටක රය කියල ද යක හ වදද නැද වර්ධනයක්. ආෙ වගේ හැම ඇබබැහයකින්ම අයින්වට පුලන්ද පයිද. ක්‍රමාණන කලපුල මේ අපි මොකද කොරන්නේ. හ පැහැන්ඩිස්සෙල්ලා ඉදෝන. මොකදද පේ කතාව තේරුම. පැහැන්ඩිස්සල ඉදවන්ඩගම් රහද න ඒ වගේ. මේ හිතට මේක නවත්තන්ට බැරුව තියාගෙන නවත්න ක්‍රමේ පවිච කරනැතු අධිෂ්ඨානයක්ක රගන්න මන් ඉවාකෝ කරන්නමනය කියලා රගෙන. කෝවමමාරි දත්මිකාගෙන ඉන්නවාක් නොකරම ඉන්නවා ඉඳල අන්තිමට ුණය කැඩෙනවා කැරුණට පස්සෙ මකද වෙන්නේ. මම් පරාදයි කියලාය පරාදයිකල ලට පසේ දිගට ඒ වැරද්දිම තමයි. නේද සමහරයෝය. ල්ද වා ල ත් ග ර ර පස එහනම් ැඩෙෙන වාරයක් වාරයක් ගානය මොකදත කරන්න්ඩෝන. නැවත සමාදන් වඩ කියතින්නේ එකයි. නැවත සමාධන් වනාාම තමන් තමන්ගේ ප්‍රගතිය හමීන් සැරේ අධීක්ෂණය කළ බලන්ඩෝනය. එහෙම ක්‍රමයකට ගියුත් ප්‍රත්්‍යයක් සයි අදදුටුයි හර නිිකන්න වෙයි. අද්දුටී ප්‍රත්තියක් සැයි කියෙනැ එකඒ අත්දකින්ට පුළන් දෙයක් ඒ කිසි ප්‍රශ්නයන්නේ ඔන්න ඉදිරි මාස දෙක්විත යනපුර මන්ට තේරෙයි කැඩන එක මේකෙන්ග තරන්න නවතන්ද වෙලාකට කම්පනය වැඩි කම්පනය වැඩි කියර දැනවා හරි සීමාව ඉහල යන්ඩ පුලන් සීමාව ඉහළදාගඩ පුළුවන් එක සීමාවකුත් ඉහල යන්ඩ පුුවන් සීමාවකුත් තියෙනවා ඒකත් එහාට කම්පනේ වැඩින වනම් දැක්මකත කරන්න කම්පනේ අඩු කරන්න මෝන. ආං ඒකටයි හන පැත් සෙල්ල හම්බුණ උත්තරය මොකක්ද. සමත භාවනාව හරිද සමාධිය භහනනයට සමාධියය කියලකිවමු. චිත්ත සමාධිය වර්ධනය කරන්න හිතේ සමාධිය වර්ධනය කරන්න ක්‍රමාණකූලව හිත එකකතියා එක තැනක තියාගන්න පුරදු කරනවා. හරිද ඒක ස්සල්ලාම හරිී අමාරුව. අරගේ ම ටික රද වන්න. ඒ පුදරම හරි පුදුම වැඩවෙන්නේ. හරි මේ සමාධිය කියන්නේ හරියට අපි ආරක්ෂා කරන යාළුවෙක් වගේ. බලඩ හොඳ යාලුවෙක්කන්නමට. මං මොකක්හරි ඕනේ නැතිම වැඩ කරන්න යන වෙලාගේම යාලුව දැනගත්ත. මගේ ලළගම න්න යාලුව ැනගන්න හොක්ලට යාලු දැගන්නන්නේ නේද. සමහර යා ඇතර යා තති න ොකද කරන්න. ම ඇ ඇද අන්ටහදනකට අතින් අල්ලගෙන මෙහනවා හනවා පිසුනටන්නනතු විකාර කොරන්නතු කියලා නේද මොනහර කියලා දලා මොකද කරන්නේ ඇදගෙන අනිප ඇතර හිල්ලලා සිහ උපාද්ධවෙලා නේද. ඕක කරන්න මේක වෙන්නේ අන්තිමට අපිකන හොඳද වෙලාට කිව අතර මටේ වෙලාවේ ඔලුනරක්කිලාවගේ හිටේ නේද නේද හොඳ වෙලාවට කිව්වේ කියලප. ආංගේ වගේවෙන්න මේ සමාධිය වර්ධනය කරපු කෙනට. ඉත නොසංසුම් වීගෙන වෙනදවාගේම වැද පත්තරරි ඇදන්ඩියයනවා. රි වෙනගේ රද පතර අද ඩයනු චිත සමාධියයක් වර්ධන කරපක් කෙන හිත නොසංසුන් වගෙන නොංසුන් ීගන එක සීීමාවකට යාට නොසංසුන් වීගෙනන කොටමොතු වෙන්නේ. කලින් පුරුදුපුූහුණු කරපු චිත්තේ කාගෘතාවය හදිසියේ මිස්මතු වෙලා අරතිබ නොසංසුන්ක මඩු කරලා සාාන්තභාවයට පත් කරවනවා සමමාධ වරන දන ඇති. දේක කට තේරු ැතනක වෙලා නැදහ. වෙනදා තරහා යන තැන්වල තහයන වන ක්‍රියාත්ක වෙන භාව නවා අඩුයි හරිද. අන්නේ වගේ චිත්ත සමාධයක් වර්ධනය කරන කෙනගේ මෙන්න මේ කම්පනය අඩුවෙනවා. ඊනඟට ඕක විතරක් නෙවෙයි පපමනක් විරක් නෙවේ ඊට හගේ දෙකුත් බුදුරාණන් වන්ේ අපිට භාාවනාවයෙන් සිද්‍රරගඩ ල ලබාදී තිනවා. බලන්. අරහා කියනයෙන් මේ හිත කැලබෙනවා කැලඹිලා නොසන්සුන් වෙනවා ආං ඒට ප්‍රතිවුරුද්ධ හැඟීමක්. ඒ එනකොට ඒක ප්‍රතිවරුද්ධ හැඟීමක්ම වර්ධනය කරන්න ක්‍රමයක් වයෙනොමොකක්ද මෛත්‍රිය. රාගාදී කෙලෙස්තර්මයනකොට හිත කැලඹිලා විනාස වෙලා වගේ යන්ට යනවා ඒක ප්‍රතිවරදාහට කල නමත්‍ර ඉදිරිපත් වනවාගේ යාලුව කැවිල ද යනවාගේ අසු භාාව වර්ධය කල තින ුට ඒ. යට වෙලායන ඒ විදිහට වීර අඩුවෙනකොට නැත්ත න කාය පර නය කෙල්ලා රි නොසන්සුන්ගෙනකට රණ ස්සතති දති වඩපු පට හඩවෙලා යනවා. බුදධා නුස්සතිය වඩපුගෙනට හැම්ම පැත්තකින්ම බෝධිත්්‍යයන් වහන්සේ විදිට බුදුරජාණ වන්සේ කලන්තාව දේශ කළලතිනවා මම නික්මීම 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 කියලා මේ ඔක්කගේෙම බැහැර වෙලා ඉන්නවා කියලා ගීරය ගන්නකට බෝධිසත් අවදයේද. කලන්ත දාල වැටුණ කියලා ඒත් හැබැයි මගේ වීරයන ගයිගුණි නෑ කියලා. කෙලෙස්වලින් අයිනට කලන්තු දාල වැටන ගතිය දැන්ලනෙද්ද. ඇ මළග වල්ලුවට කලන්ත දාල වැටන්නේ මොකද. ආය මේ රූපයමට කවදක්වත් දැකකඩ. හම්බ නෑ කියන්න දැනෙන කොට කලන්ති දා වැටනවා. හරි ඒක මේකහරි අමාරුව හැබයි අමාරුව හැමදාමතියාගණ්ඩුවනේ නෑ. ඇද ප්‍රතිවිරුද්ද හැඟීම වර්ධනය කරන්න පුුවන්. මෛත්‍ර්‍යයාදී ප්‍රතිවරද්ද හැඟීම? වර්ධනය කරනවා ඇති දන්නවද පුදුම වැඩේ කියන්නේ. හැම්ම අකුසලයකටම ප්‍රතිවරුද්ධ කුසලයක් වර්ධනය කරන විදිහ ධර්මය තියනවා. හරිද හෙවවද ඒක්‍රමයට හෙව්වද. දැම් මොකද කරඩෝ නේනම්. මගේ අකුසලවේගයන් බලා ඒවාට ප්‍රතිවරුද්ධ කුසලය නේද අපි කියැන්න ද ඇන්ටිබයිටික්? ඒ බෙක්ටරියට ්‍රවරුද්ධ ප්‍රතිවිසක් දෙනවා වගේ. අන්නේ වගේ තමන්ගේ තුළ ඇතිවන්න මේ අපහසු හැඟීම් න අනිත් පැත්ත හරවන්ඩ ඒකට ප්‍රතිවරද්ද හැගීම්ර්නය කරගන්න විදිහ ධර්මයතුව තින ධර්මය වශය කරන කියැන මොකක්ද ඔන්න හොයිනක මොගත් ද අපේ ට ක ේ ර ි පැත්ත තිය ොකද මසුර ර ප ත් ද. කාර දස ලක් ලන්ගේ නිත්තට හිසාකරන්න එකක රන්න ප්‍රතිවුරද්ධ හැඟිමොකක්ද. ඊීරිසියාාවට හරියන ප්‍රතිවරද හැගිමොකද ඒක අනි ප්‍රත්්‍ර වැය කරන. ත අපේ හිත සහස් කරනවා අරවට ප්‍රතිවරුද්ධ බලවේගවලින් ප්‍රතිවුරුද්ධ වේගවලින්. එතු කර මොකද න්න අ කම්පනය අඩිවෙලා අඩිවෙලා අඩිවෙලලවා. එතු අර සීමාව දක්වා යන්නේ ඒ. අන්න ඒක වර්ධනය කරන්නේ කොහොමද හැඟීමක් වර්ධනය කරන්නේ කොහොමද බලන් අක්කුසල් හැකිීමක් වර්ධනය වනි කොමොද කියලා න න ැ කස හැකි බල ද නික කෙනෙක්දක ආදරයක් පුතිනවා ආදරයක් ඉපදුන අට පස්ස මොද වෙන්නේ ඔන්න ඉස්සල්ලාම දකල ආදරයක් ඉපදුුණන අගේයා ගෙදර ගෙදර ගීල මොද කරන්නේ ඕමිනි කරනයග නිද මතක් කරන මතක් කරන කොහොමද මතක් කරන්නේ තර හෙද මතක්රන්නේ ආදරෙන්ද. දරය මත කරන වනයක කිවනන්ගේ වචනය ැනත් මත කරන නේද ඉරක් නැතු රක්නතු මේක මතකරන්න කිය ඉල්ක්දවස තුොන් කියල කොහමරි පේන ැකට වෙලා ඉඳල හරි නද කොහොම හරි කරලා ඔන්න නේද. යය හැපි හැපින්වා ඒම වාරයක් ගානේ ඒ ආදරයෙන් බලන ආදරයෙන් අහන ආදරය මෙිනිහි කරන වාරයක් 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 ගාන ආදරය කියන්න හැඟීම අඩුවෙනවාද වැඩි වෙනවාද. වැඩිවෙලා වැඩිවෙලා මොකද වෙන්න ඉට පස්ස. දටම හෙල ත්වකට යන. ඊට පස්සේ කෑමක් කණ්ඩ ගත්තත් මතක් වෙනවා. ඇවිදිදට ගත්තත් මතක් වෙන නිදි අන්ඩ කියත් මතක් වෙනවා මොන වැඩේ කරත් මතක් වෙනවා ඒ ගන නෙවත නැද්ද. ඒක කොහේ ස්වභාවයද. හිතේ ස්ොභාවය. නේද. හාම් බලන්ඩ අන්නේ වගේ කුස ැගේීමක් නවත නැවත නැවත නැව නවත නැවත නැවත නොත ම කො ො න්නේ මෛත්‍රයේ බලය වැඩුවෙනවා. මුදිතාව බලය වැඩුවෙන? අසුබේ බලය වැඩි වෙනවා. මරණ සතියේ බලය වැඩිය වනවා ඒ හැගිම්ම පේසාමාන ජීවිතයේ දී සියලුුවක්කුසල් ලැබිවා එවා ඒ කුසල් අර්ගෙනවා වර්ධනය කරනවා කියන්නේ එකයි. බදුරජාණන් වහන්සේ මේ කුසල් වර්ධනය කරන්්ඩෝනෑ කියන එක ගැන හරි අපුරුදයක් දෙසනා කරලා තියෙනවා හරි ඒක හරි දුකහිතන විදිර තියෙන්නේ. මේක තියෙන්නේ චන්න තරුන් වහන්සේ අභිවාක් කිය්පු එක. තිර හස දුදජ න් ල ද අප ක්ක මරුණු කර දේසන කරන හරිට අපි දර ට කියනවාගේ. අපි වෙලාගට හරි දර අපි දරට කියන. මංව යාට දොස්තර කෙනෙක් වෙඩට කියලා කියන්නේ. මංව යාට ඉන්ජිනීර්ුවෙක් ෙන්ට කියලා කියන්නේ ඇයි මංව යාට හෙම කියන්නේ. ට කරට බැයි නම්බන් කියන්නේ? මන් දන්න යාට මන්දන්න යට කරන්ට පුළුවන් කියලා. ඒකයි මංව යාට කියන්නේ කරන්ට කියලා. නැතම්මන් කියන්නේ නෑනෙ? නේද. හම න ද රි දර දරට නොද නෙද නැතම්මන් කියන්නේ නම වඩ මංහෙම කියන්න වැට කරන්න පුළුවන් හින්දයි කියන්නේ ම දන්නවා කරන්න පුුවන් කියන. ආං වගේම අප ඔක්ක මර්මුණු කරන බුදුජන් වන්සේ දේශන කරනවා කුසලේ වඩන්ඩ කියලමං කියන හැමෝටව හැමෝට ම කුසලේ වර්ධනය කරට කියන කුසලේ වර්ධනය කරට කියනවා. ඇයිමං කුසලේ ඔහොම ති නොම මේ සූත්‍රයේ ඇයිමං කුසලේ වර්ධනය කරට කියන්නේ ඒක කරන්න පුළුවන් දෙයක් හින්දා. බැරි දෙයක් නම්මං කියන්නේනෑ කියලා. ඒක කරන්න පුළුවන් හෙදයි කියන්නේ බැරි නම්මන් කියන්න නෑ කියලා දැඟට ේනනු කුසලේ වර්ධනය කරන්න කිය මොකද කියලා. අර සිල් රකිනකොට නොද වැඩුුණන. සහය වර්ධනය වනා ඒ එක කරන්න පුළුවන්. වීරය වර්ධනය වනාඒ කරන්න පුළුවන්. ඉවසීම වර්ධනය වනාා ඒ කරන්න පුළුවන්. මෛත්‍රය වර්ධනය වෙනවා දැම් මේ වගේ භාවනාවකෙන් ඇද ලංග ලං ළංග ළග මේනේකරොත් මේචේ චිත සන්තාන ඒ එක කරන්න පුුව. සංත් සත්්‍යයකුට කරන්න බෑ මන්ද බුද්ධිකෙකුටේ කරන්න බෑ උන්මත්තක කුට එක කරන්න බෑ මේතියන මනසිකාරයෙන් අපට පුළුවංකම තියෙනවා අකුසලයට ප්‍රතිවුරද්ධ කුසලය වර්ධනය කරලා කුසල් පැත්තට අපේ කාය වැඩ කරන විදිහට වචනය වැඩ කරන විදිට සිතුවිලි වැඩකරන විදිට අපේ මනසිකාරය සකස් කරන්න ඕනද නැත් දෙනම් එ නොදර තේරෙන්ඩෝිට අපි අපේ මනසිකාරය සකස් කරන්නේ නැතුව නේද පලාගෙන හිටියට වෙයිද. ඉබේ මොකුත් වෙන්නේ ඒ අපි සකස් කර්ඩෝනෑ එක සකස් කරණ්ඩෝනෑ මම ඒ එක හදන්්ඩෝනෑ ලැජ්ජාහිතන කතාවක්ක ඇද. පොඩි කාලේ ඇවි ගණ්ඩ පුුවන්ගුුණනද කෙලින්. බෑ. බත්මගනත් දුන්නහාව කණ්ඩ පුුවන්ග වුණනාද. මූනෙත් එකගා ගන්නවා. බයිකලපදිට පුුවන්ගුුණාද මොදත් කොරගන්න ැර හිටි. දැන් ඔක්කොම් පුලො කොහමද පුරදුනේ ටිකටක ටිකටි ටිකටිකම කයින් වැඩ කරන්න පුර නේද යන ස ර පිරග ට පුළුවන් දතු ග ඩ ළුවන් ඇද හන් ුවන් ෝද වල් කරන්න පුළුවන්. එනම් කය වැඩි හිටි වෙලා. නේද කිලෝ ගාන කා කාලා කාලා දැන් අසුවක් තරි තු වෙලා න ෝ ල ගන කාල ද ො ර නේ. ගේ හම හමරි ල ැ හැ ර .. ඒ වගේ කය කොහමරි හදා ගත්තා. හ රි ි මින් න ද හමරි කලා හදාද ගත්. දැන් අප සි න ොත් මොද රන්න අපි රිසිතු කරගන්නවා ලෙඩබෙන කොට මොද කරන්න. විශේෂ ප්‍රතිකාර කරලා හදාගන්නවා. න ඒ මදිවට. දවකට ඇ දි ටත් න මේ හදාගන්න කියලා ඇ පුෘරතු කර ඒ මදදිට යෝගීත් කරනවා වෙලාටඒ වකර කරති මේ හදාගන්නවා. මොකද මේ කය පවත්වාගන්නඩ වෙලාකට තෙල්ලාදිය ගාල තාලලා එහෙම කරලා හදනෝ. මෙච්චර වද දීල මේ කය ොහෝ මහරිදයා ගන්නඩ උත්හ කරනවා. මේ මම කියලා කියන්නේ කය විතරද. තවයි කත් නවා පිට මොකක්ද හිත ඒකට මොදන්න කරේ. ඒක හදන්ඩෙම මොහරි කරාද නෑ මකුත් කරේ නෑ ඒ අසිපයනකොට බෙහෙදදුන් ද නෑඒ අපිරිසිද්ව වෙනකොට පිරිසිදු කරාද නෑ ඒක වදරන්ට පෙන්නට රංගයාද නැෑ මොකක්වත් කරේ න ඒක හෙම මෙහෙන ඒ එක තාම කවරුගේද අපපච්චි තාම නේද අනිත්තක හැදුව කය හැදවා හිත හැදුවේ නෑ හිතතාම පුංචරරින්නේ හිත පේනවන හම ලැ්ජා බ? අපේ මන්ගතියන හිත පිට පේනවනන්ගේ නිතයි ගැස්ලට ඔය හිතරන්න එන්න හම්බෙනෑ කොෙවත්. මේ බලඩ බොරුදු කියලා පුංචි ළමෙකුට සෙල්ලම් බඩුවත් දුන්නාම ඒක අතේ තියාගෙන ටිකක් කල තියන්ගෙල නොද කරන්න. වීසි කරනවා. වීසි කරලා ටිකක් කලා කියලා ආය ඕනෑගෙලා අටනවා. බලන් ඔය පැත් ඒවාගේ නැද්ද කියලා. කැමතිදේ ඕනෑ කියලා හිත කෑ ගනවා නද. සක හ හරි මේ රිර සාන්ගේ ඒතන්ට න. ීල ටි ක න මොකද එපානොද නැද්ද එපාන ඉට පසේ අපහයන අපහවෙනොකට මොක ය අහිල්ලනො නැද එකමදේ එකමදේ කීසරයක් හිත ඉල්නොද ෙ න කොච්චර දුන්නත් ඇදද මදී පුංජිලලාමේ ඇවිකෙනගගේ හැටි තකක්ද. හරි මනුවවා ගද කෙි යන්ෙකම යන්න යන්නේෙ කොහෙවත්? දැවෙන්නේ න පුර න්ට සල යන්න කොවත් යබන්න කොත් දැම්මන් කිය හිතේ කාරමොක තියන් ඉට කියලා දැන් තතා ඉටකමන් නාසිකා ගේගත තියාාව ඉන්නවාක කරමක යන් ද කරන්ට හදන්න මොගක්වත් කෙරන්නේ කරෙනක පෙරහර ිහිල් ගල්ල පසතවම තක් යාව මෙ තැන්ටඩෝනයග එහනම් ඔය ඔක්කෝමත් එක් බලන්නකොට න පොඩි ළමයි මොනහර ඇතිව නකට මොදකරන්න හඩනවා. මේ ලොකුළමයි කොමොත් දන්න කය ලොක වුණට තාම අඩනවද නැද්ද ආ ආය ආය සද්ධයන්නේ ආය අන්නවද නැද්ද ඔන්න අඩනවා ඒනම් තාම මේ හිතකොයි වගේද පුංචිලමෙක් වගේ පුංචිලමයකක් වගේ ආදර ඉල් අන්නනෝ නෙද කියන අනේ මට නපුරුවචන්නනගේ අන්ඩ පවුන්න්නේ? ොඩ ඇත්තම න ර චි ක කියන්නන්නේ නෙ මේ පුංචි හිත සහරය පෙන්න්නවා අනිකන්නන්නේෙද මං අරි බොලන්දයි මට පොඩ්ඩඇත්ත ඇන්නම මොදම නේද. ඒ මදිවට දන්නවද. කය අවුරුදු තිහා කත ලිහක්වෙලා. හිත තාමර පුංචිකාලේ වගේ අම්මට කතා කරනය අම්මි කියලා තාතර කතා කරන්නේ තාත් කියලා නර පුචිකාලය හෙමේ ර වචනක කියයාගන්න බැර හිද නේද තරහද. ඒ තම ඇත තාම හිත බොහෝ පොඩි හිත වර්ධනය කරන ක්‍රමයයි බුදුරජණන් වහන්සේගේ ධර්මයතුුණ රි එ තව එකයි පැහැදිි කරන්ති එක කෙටියෙන් ඉතා කටියන්දම් හන්සිමදන්නනවා හරි. එනන්දැ තේරෙනවා නේද කම්පනය අඩුකරන්න පුුවන් කියලාවා හොඳයි. ඕකට කියනවා අකුසලයට විරුද්ධව කුසලය වර්ධනය කර්ඩ නෑ කියලා ඒ සසාමාන ජී කට ැන ුව. . ුද්ධ න කිය ර න. හ ැත් කට තු ක න්න. න්න කට ි න ස මයි න්න කියලා එහෙම කියන් . ප්‍රබ ්‍ර ාත් මක් ාාවට යන්න්න. හරි ්‍රබලකයි යන්න අරවා ්‍රබල කර ගැනීම තින වාක්. එම් කුසල් වර්ධනය කර්ඩඕනය කළෙ එකක් තියෙනවා. නමුත් අහල තියෙනවාද රහතන් වහන්සේට අකුසලුත් නැත කුසලුත් නැත කියලා මොකක්ද අපි මේගෙ තේරුම. හැම්ම වෙලේම කුසලේ ඕන වෙන්නේ මොකටද අකුසල් වලට ප්‍රතිවිරුද්ධ බලවේගයට කියනවා කුසල් කියලා හරිද දැ පොඩ්ඩක්වත් බරක් නැති කබයක් කම්බේ බරවත් නෑග හිතන්නුව බරක් නැති කැමයයක් ඔය පැත්තිෙන් අදිනවා ම මේ පැත්තිෙන් ි ප කොයි පැත්තරද යන්නේ වැඩියෙන් හයියෙන් අදින පැත්තර තමයි යන්නේ. හො අපිහිතඩ ඔය පැත්තෙන් අධිනක සම්පූර්ණය නෑ ඇතුවා මේ කමේ පොඩ්ඩක්වත් බරණෑ දැ ඒ පත්ෙන් අධි නතර ට ක ය දැ තුුව. බලයක් යොදන් ලන්ද බයෝොදන් දතුත් මකද අර හගී අදදිිකු ම වැන්නනට පැත්ත. එම් බලය යොදැන්ට බෑමට. ප්‍රතිවුරද්ධ බලය නැත්තං මේ ප්‍රත්ති බලයයක් යොදැට ඩොනව නොද. එනම් අකුසලය සම්පූර්ණයෙන් හැදන ස්වභාවයවක්ත් නැත්තං ආ ඒකට ප්‍රතිවුරුද්ද කුසලේ අවශ්‍යතාවයක් ඕනෙ නෑ. එම් රහතන් වහන්සේට නැති මොකක්ද. අනුසේනය අනුසේනය. අනුසේ නෑ කියලා කියන්නේ තරහා යන ස්වභභාවේනෑ. ඊරිසිාව හැදන ස්ොභාවේනෑ, වෛරය හැදන ස්ොභාවේනෑ, ක්‍රෝධය හැදෙන ස්වභාවේනෑ, ගිජුකම හැදිෙන ස්වභාවේනෑ ආගේ සවභාවෙනත්තං ඒකර ප්‍රතිවරද්ධ ලයඕනු වන්න හැබැයි එතකං ඕනුේ නෝද නැද්ද සමහරු දැම කියින්වා කුසල් වඩ්ඩ ඕන සිතුවී නතිකරන්න තුර. සිව න ර කරන්න ර ක කින්. දේවතා සංයුක්තයේ තියනවා දේවතා සයුක්තයේ තියවා එක සූත්‍රයක් ඒකකින මනෝනිවාරණ සූත්‍රය කියලා. එකක දේව කල බදුරජාන් හන සිතුවිට ැතිකරාණ ඔොක්කමවර ද තතුරරි කො ව එඒද බුදුරජාන් දේශනා කරනවා සිතුවවිට නැති කරන්න නෙවෙයි ම දේශනාකරේ. අකුසල් අයින් කරඩ කුසල් වර්ධනය කරන්් කුසල සිතුවවිලි වර්ධනය කර් නය කියලා සිද ෝක්ම නැති කරණඩ ගයුත්තෙම එඇද විදර්සන වබෝධය ඇතිවඩි සලමකත් ව කලුත්නක්කුසල් නෑගේ කුසල්ලත් නැතිවනොත්හේම අකුසල් සපර්ණය නැති කරන්ඩ ස්ලක්කට අකුසල් ඇතිවෙන ස්ොභාවය තියාගෙන කුසල් නැතිකරොත් නදැන් අකුසල් හැදන ස්ොභාවය තින මේ වෙලා වෙන ඒ කුසල් වරටන්න නැතිවුත්හේෙම. ප්‍රබල වෙනකරමහි අදි දෙක් නැ කවද වෙනකංගෙනම් කුසල් වලන්න ොනොද නිවන්දකින මහත දක්වාම කුසලේ වදනය වඩෝනෑ. දැඟෙන අන්තිම කාරණාව අනුසේ නැතිවෙන්නේ කොහොමද අනුසයත් නැතිවෙන්නේ කොහොමද අන්න මං උදාහරණය එක මේ පහැදදිි කරන. මට කෙනෙක් ගැන ලොකු තරහක් තියෙනවා බල්නොකොට අනවෝධයක් හින්දයි මටේ තරහ තිය න්දන්නේ. එකම දත්තුම තරහකින් ඉන්නවා රුදු න දැන් රහ න්න ම වර හරි කර ට ක ද ඩ ර මං වෞුදු ානක් පුර පුරට ීමට මතක්කනොට රහ ය එ ඩ වෙලතින්නේ. මෙච්චරම වැඩි වෙච්ච රහට ප්‍රති වුරද්ධ මෛත්‍රී හදන්ට නොද නැද ඒක බේරටන කද කරන්න එක තර ඩ ීමට වැ මත්‍රයේම ර්ධන කර ේසි. එ ඉඩි ්‍රබලෝ මෛත්‍රය වර්ධනකරු මටයන්තන් හැබැයි වගේම ම මෛත්‍රය වර්ධනය කරන මේ පාලනය කරග න්නවා ම මාසයයක් දෙකත් තුනක් මට මෛත්‍රය වඩන්ට බැරවෙනවා මොකද වෙන්නේ. ආයර තරහා ඉස්මතුලයිනවර්ද නැද්ද දැම් මේක වැරදිීමක් හින්දා තියෙන තරා කවු්නර් කෙනෙක් අද හැන්දෑව ඇවිල්ල අපේ ගෙදර යාගේ අතින්ගේ සිද්ධවෙච් රද පිබඳව හෙම එකක් කවදකොත් මටයාගෙන් වෙලා නෑය කියලා ඔප්පු කරලා මට ප්‍රත්්‍යක් සෝම දැනන හැටට මගේ හිතේ වැරැද්ද හදනවා හරිද. මට හොදර තේරනවා න අපේ මෙයා කවදාාකොත්ේ වැරද්ද කලා නෑ කියලා. අන්න වැරදීම නිවැරදි වුණා. අවුරුදු හතක් මේවෙයි විස්සක් හරි තිබ්බ තරහා ඒ හොතේ මොද වෙන්නේ කැපිළමයනවා. එන්න එම නැතිවෙන්ඩ අගලද එයා ගැන්න අන්න වැරද හින්ද තිබ තරහා අහිංගලා යනද නැද. දැම ෛත්‍රියනොද. දැම් මෛත්‍රිය වනොද හරි? අන්න බලන්ඩ අනවබෝධය හින්දා දන් නැතිකම හින්දා යම් කිසි දන්නේ නැතිකම හින්දා යම් කිසි වැරදීමක් තිබුණනං ආන්ෙ වැරද නිවැරදි වෙන කොට ොකද වෙන්න අනවබෝධය හින්දා යම් වැරදි හැඟීමක්තිබුණනානම් ඒ වැරද්ද නිවැරදි වෙනකොටම ඒ හැඟීම කැපිලා යනෝ. පංචුපාදානස්කන්දය පිළිබඳ නොදන්නාකම හින්දා මම මගේ කියෙන දැඩී හැඟීමකිින් මේ ජීවිතය ගෙනනෝ. පංචුපාදානස්කන්දේ ඇත්ත ස්ොභාවය දැනගත් තද අන්නේේඒ දැනගත් ඇසිල්ලේම අර අනුසේ කැපිලා යනවා කියන්නේ එකයි. නම ත්‍රේ ගන ත්‍ර ර්නය කරන්න ද ති න . දිිට්ටෙන් ජනුව ග්බ සීලවා දස්සනය යන සම්පන්න ව අන්න දර්සන භූමියයට එන්ඩ ඕන එක විදසන කරඩුන කෙනෙකයි. හරිද ඒකනේ ඇති වෙච්ච මෛත්‍රී චේතෝ විමුක්තිය ඇතිවෙච්ච හිත නේද නාම රූප වසයෙන් විදර්ශන කරන්්ඩඕන කියෙනකයි. එනම් පංචුපාදානස්කන්දය තියන ගැන තියෙන අනවබෝධ තමයි අනුසයට. ඒක අයින් කරගත්තා මනුසේ නැතිවෙලා ය ආං එතකොට මේ ශාසනය අපිට සම්පූර්ණ විසබීජ ආය නැගිලා එන්නේ නැතිවිදිහටම සකස් කරන විදිහ දේශනා කරලා තියෙනවා. ආන්ගේ දේශනා කරලා තියෙන ක්‍රමවේදය දැන් අපිට අලුතෙන් ඇල තින මුද්දු කාන්ගේ ක් ෝෆ ්‍රේක් ලතින. මේ හැබැයි කියලාති න අහවල් ජාතියේ උපරන ට වි ර ද න පුලුවන්ේ. මොක ොරන්නේ එක හඟවා ්‍රෝජනයක් තින එකක් දැමකදක කර ඒ ජාති උපකරණය නැත අයිති ඒීමට වැඩක්වෙන්නේන. බුදුරජාණන් වහන්සේ යම්ිකි වැඩපිඩි වෙලක් දේශනා කරනවා හරි අර මුදදුකාන්ගේ වගේ නේද හැබැයි ඒක දාණ්ඩ පුළුවන් උපකාරණයක් ඒකඇපලයි කරන්් පුළුවන් උපකාරණයක් තියෙන්ඩ ඕන කාටද තියන්නේ මනුස්සේපුර තියෙන එක. ද මේ කොච්චර වේගවද කියරන බලන්න. මං මෙහෙම ඉන්නවා ඉනකර මේ පැත්ත බලන්නනොකොට බලන ඇසිල්ලේමම තරාකාරයාව දකි නෝ. තරාකාරයාව දකින ෂනයේ ඇසිපිය හෙලන මොහොතකට ස්සෙල්ලා මටයාගේ සියලු අතිීතයත් එක්ක මෙනෙහහි වෙලා තරා කියෙන හැකිි මේ නොද නැද. කිසිතු පරිගණක කොච්චර වේගයක්ත්ති නොද. ආදරයක්ත් හෙමයි. ඊර්සියවත්හෙමයි. රෝධත් හෙයි හඳුනා ගැනීමත් හෙම එහම උපකරණයක් අපි තියෙනවා. මේ උපරණය තියන ගොඩාක් ලක්ෂනැ පිතා කරා. මේ උපරණයට බුදුරජාණන් වහන්සේ කෙනෙක් පහල වෙලා දේශනා කරපු ධර්මය යෝදන්ඩ පුළුවන් එකක්. තිරිසන් සත්වයකුට බෑ. හරි එතකොට ඔන්න ඔය අනුසය කිය අවස්ථාව තියන්නේ මොකක් කිය තුමන් කිවේ නේද නොදන්නාකම හින්දා කියලා. මේ නොදන්නාකම හින්දා වෙලා තියෙන හදිය මොකක්ද කියලා තේරුම් කර වන්ඩ. දස ධර්ම දශ ලාපපුරත් ව. පුපාදානස්කන්දය පිබඳ තියන ඒ මහා ගැබූරු ේරු අපි නම්බ පංචුපාදාන ස්කන්ද ගැ කියනක අපිනං යන්න අපි ේරෙන්න්න න තේර කියන්න. කවදකත් අහල නතිගෙන කර තේරෙන්ඩ අප ඒ හට දවස සාච්චා කරන. පචුපාදානස්කන්දයේ වැරදීම මොකදදක තේරුම් කරව. රි එතකොට ඒද දීනකට මක කර යන්න ස . මේ වගේ මනසිකාරය කියලා කියන මනස කියන උපකාරණය ලැබීම කොච්චට දුලබද කිය බලන්ට. බෝධි සත්ව අවදියවක් වත්න් බොරුවක් කියන්නේ බුදුරජාණන් වහන්සේ බෝධි සත්වන් වහන්සේ බරු කියන්න ඒග තම ආරක්වෝනය. එම් බුද්ධත්වයට පත් වෙලා බොරු කියේද . ඔන්න බලන්ට මේ මෙන්න මේ උදදාහර දිහපොට අප යහලතයෙනවනේ. කනකැස්බෑව විය සිදුරයෙන් හස බලනවා කිය කතාවක්. කනකැස් බෑව විය සිදුරෙන් අහස බලනවා එක සලබ ක ද කතවත තියලපි මේ සිද්ධිය තියන දධිය වඩ ලන් ගොවියෙක් ගොවිතැන් කර කරන්නවා. ඉන්නකොට විය ගහ ඇඩනවා දැද දෙකටච විය ගහමොතු කරන්න ය බිම දාලා කුම්ඹරරික හැරිදාන. ඒක වේ න්ඩ කට වැදි නැද. නතන් ගවර දරටරයින් නිටකට වැදදි නැද. හරක නවත්තන් ඉන්නකට හන් නිටිකට වැඩදි නැද්ද. ඒ මොක්වත් වඩත් බෑ. ඊළගට ඔය වෙලා පිරෙන්ඩ වහින්ඩෝන. අර කොට කෑල පාාවෙනකම් වහින්ඩුවන. ඒ වෙන්න ගොච්ර කලාලත් තරකිින්ද. එහ වෙලා මේ පාවෙෙන්ඩුවනේ පාවෙලා ඇලකටවැටෙන්ඩුවන්. ඇලේ කිසිම තැනක මේ හිරවෙන්නැති වෙන්ඩනේ. කටුවලට අහු ෙන්න්නැති වඩුවන ඇල කවරුත් ගොගන්න නති ව ඩ නේද ඒමඒක් හොයවත් හිරවන්නද ගංකට වැටඩෝන. හිර පස්සේ ගන්ගේ න ගගේ පා ලා නකට ඒ දදිර ට ළ ොඩ කුට ෑර කලන්න පුලුව ොයාරරි තැකින් වෙටලලා කැඩෙන්ඩ පුළුවන් එක එහමනත්ත හිරවෙන්ඩ පුළන්ගේ මක ූත් නැතිව හදටම අන්ඩෝනේ. මහදර ගියාම අවුරුදු සයකට සරයක් එන කැස් බෑවෙෙක් උඩ එන්ඩෝනෑ. උඩේන කොට ඒ ුඩෑ විල්ලා හරිට මෙයා ග හැ අර සිදුරට එඩෝනේ. දැන්වය ඔක්කෝම විය හැකියාව තව දෙගුණෙකින් අඩුුවෙනවා විය හැකියාව මේ කැස් බෑවා එක හැක් අන්දයි. ඒ අන්ද හැ ආවට හකයන්න එ අද නැති හන්ටත් ඕන උඩට ඇට න්න ඒ සිද්ධිය ඒ වගේ සිද්ධියක් සුලබද දුලබද. ඒක සුලබයි කියනවා පුදරජාණස් දෙතනා කරනව සසන්ද අපි සුලබ දුලප කියන සසඳනාත්මක වන ආං ඒක සුලබයි කියනවා. මනුස්ත ජීවිතයක් ලැබෙනවට වැඩිය. එතකට මේ ජීවිතය අහිමි වනොත් යම් හැකින්. අහිම වන වෙලා වෙනකොට අවශක කරන සුදුස්කන් සපුරාගෙන තිබෙනැත්. අපි මෙච්චර ලොකු ධර්මයක් අපිට යොද වඩ පුළුවන් මනසිකාරයක් තමයි අපි ලබලතිෙන. හරි ඒකට මේ තියන ක්‍රමවේදය පාවිච්ි කරල සංවර කරගත්ති නැත්තම්. නේද මහපොව පස්්‍රමාණය තරන් ඉන්න මිනිස් සු ප්‍රමාණය නවත මනුස ීතයක් ලබෙන ප්‍රමාණය නයපොත්‍ර ගත්ත පස්පිඩක් තරන් වගේ කිරබදුරජන් වන්ස දේශන කරතියවා. ඒ අමාරුයි කරගඩ. මොකද මේ කටප ගන් අප ොට මේ අමතක වෙනවා. රූප සබද්ද රස ගන්ධ රස ස්පර්ෂ දැකලප්පි ස්ු ඇටනවා. ඉන්න ඒ කොහෙ කිරම් මතකන වෙන්නේ මනවද කිර මතකනය නද. ඒක හින්දා ඒ කරගණ්ඩ ඕනදේ කරගන්නේ නැතුව බොහෝ දෙනා තව රූප බලන්ඩ ඕනේ සද් හණ් ඕනේ ගෙන හැඟීමම තියාගෙන මැල්ලේන. චෘතිය වරද්ද ගන්න. ඉතින් ඒකන්ද මෙන්න මේ දුල්ලභ වනස ජීවිතයට අපිට ඒ මදිවට බුද්ධෝත් පාද කාලයක? මේ හිත ගැන දේශනා කරන කල්ල්‍යයාන මිත්‍රය න්න කාලෙක නේද හැම දේම ගවේෂය කරන්න පුළුවන් කාලෙක අපි උත්පත්තිය ලබල තියනවා. මේ වෙලා මේකින් වැඩක් ගත්ත නැත්ත අපි ඩොකුව අපහසුවකට පත් වෙයි ඒහිද ඒ ගැනත් අවධානයම කරගෙන මීට වැඩිය සිද්ධ වෙලා තියෙන වැරද්දමකක්ද අප රාධිමන් දුක්විදිින්නේ. වැරදීමකින්මන් දුක්විදින්නේ කියලා තේරුම් ගැනීම සඳහා. චපදාානස්කන්දය පිබඳව සසාකච්චවාක් කෙටදස හැන්දවේ හට සිද්ධ කෙනවා එතකොට ඔන්න අනුසය කියන්නේ මොකද අපි කරන්්ඩෝඕනේ. ඇයි අපි මේ කරන්් ඕෝනය කියලා. හොඳ තේරුම් ගණඩ පුලකම් තිනෙන. ඉති හම නිුම ප්‍රාර්ථන කරනේ උතුම් මනුස ජීතයක් ලබිච් ලාව. නුවනැති කෙනෙක් වෙලා ඉපදිච්ච වෙලාවේ. තමන්ගේ හිත රැක ගැනීම වැඩ පිරිිවෙල ක්‍රමාණකූලු ආරම්භ කරලා අධිෂ්ඨානයෙන් සිල් සමාදාම් වෙලා ක්‍රමාණකූලුව භාවනාවක් වර්නය කරලා. හමනකොල දසනාවක් වර්නය කරලා මේ වැටිල තියන පහසුවෙන් මේ රත්වන දැවෙන පිච්චන ලෝකයේ සිලක්ඇතු ජීවත්තයෙන්ට පුළුවන් එක ක්‍රමවේද තමන්ගේ හිත සනසවා ගැනීම. හැනි උතුම් තත්වකර පත්වට හම දෙෙනනාාටම අවශ්‍ය කරන කායික මානසික ශක්තිය ලබේවා සිරු දෙවියන්ගේ රැක්වර්ණය ලැබේවා බුද්ධම් සිධත් බුද්ධධම්ම සගයෙන් තීදුරත්නේ අනුභාවය ලැබේවා. හැම කරකුට මේ සදහ මේ මොහොතේදී හරි. ම මේ අ පත් කළ ත්සාහයක් යම් බලයක් යම් ීරයක් යම් අධිෂ්ානයක් මේ මහොත ඇති ුණාද. Aසි அල්ල යෝද බලයක් යෝධ වීරයක් යෝධ අධිෂ්ානයක් බාට පත්ේවා සැනසේවා නිවේවා කර පාார்ථன.